சீமாவின் இஹா தேஷ பாலன. ஐபவன் சுப சந்தியாவாக் சீமாவின் இஹா தேஷ பாலனிய சலகுனு தேஷபால சம்பாதி ஆரம்ப கரமே சூதானம் பிரதிபின் ஹதுனா கனிபு மகே மிகுரம் திருநாவ சக்கே திருநாவ பிரதிபின் ரங்கனது சில்வா ரங்கன் சுப சந்தியாவாக் சுப சந்தியாவாக் சுதேவ் பானுக ராஜபக்ஷத் சூதானமின் பானுக சுப சந்தியாவாக் சுப சந்தியாவாக் சுதேவ் அப்ப திதனா சமக அது சலப்பினை சலக்குன ஹதுனா கனிட்டாய் சுதனாம் மன்னி ஆராதனாக்களே ஹீட்டப்பு மகாபேங்கு அதிபதி வர்த்தமான அக்ராமாத்திய உபதேசக அஜித் நிவாத் கப்ரால் மாதா ஐபவன் சுப சந்தியாவாக் ஐபவன் ஒபுத்துமாகின் தனகன்னத்தின் பிராஷ்னி பெதும்கர வார்த்தாவு பிலிபந்தது திகின் திகட்டம் ஒபுத்துமா சாக்காட்சா கரணும் கதாபாக கரணும் அப்படி தேக்கா ஏத் எக்கம வோஹாரிக விகணன வார்த்தாவு பிலிபந்தது ஏ வார்த்தாவு எதிரிபத்தின் கலின் ஒப எஹி எம்மாக்காரேக்க குணதுஸ் விசாரணை கரணுமா அப்படி தேக்கா ஐயே வார்த்தாவு என்ன கலிங் எம் கியா மம சுதேவ பெதும்கர வஞ்சா பிலிபந்தவு சாக்காட்சா கரான் பட்டங்கத்தே அதிய நிமே 2015 பிப்ரவரி மாசி அகைந்தலாம மம கதா கரணும் ஏ காலிந்தலாம மம மே கேன பஹதிரி கரணும் மம மே கேன உத்தர தேனவா மம மே கேன மே பிரஷ்ன கேன கியேனவா மம முகத்தி உனே கிலா கியுவா மன் திகட்டம கியாகன கே மம மே அத அரகனாவ பொட பென்னன்னத் மெதனதி மட மே பனின்ன கே கஹன்ன படங்கத்தி மே அதிய நிமே மே மெதனே தீனவா நிவாட்கே காலே பாண்டாகாரே தூஷத் தூஷனத் எலியட்டேய் கிலா தீனவா எக தலைக்கு தீனவா PM6 PSC probe into stock market. UNP members want COPE subcommittee want Cabral to be summoned. மகாபரிமாண வஞ்சா தூஷன் எலி எலி வெனக்கொட்ட ராஜபக்ச ஹெஞ்சாயிலா மகாபேங்கு அதிபதிட்டு பொறு சோதனா கரணும் மே வகே டே ஒபுத்துமா ஹிதான்னு புள்ள சமாரக் விழாட்ட மே மே அதையே தீமிச்சே மே ஒக்கும 2015 மார்த்து மாசே ஏ காலிங்கள மம கதா கரணக்கொட்ட மட விருத்தவ மே சோதனை அவில்ல தீரும் දැන් මෙතනදිත් බැඳුම් කර ඒක පිළිබඳව වෝහාරික විගරණය පිළිබඳව මම කතා කරලා තියෙනවා. අනිත් ඒවා ගැනම වගේ. කෝප් කමිටුව ගැන කතා කරුවා. එතකොට බොන්ඩ් කමිෂන් එක ගැන කතා කරුවා. එතකොට අර ලෝයර්ස් 3 දෙනෙක්වපත් කරලා ඒක වසන් කරන්න හැදුවම ඒකට ගැන කතා කරුවා. මේ ඔක්කොම ලම කතා කරලා මම ඔබෙන් අහන ප්‍රශ්නය ගැන මම අහන්නේ දැන් බැඳුම් කර වார்த்தාව සම්බන්ධයෙන් වார்த்தාව නිකුත් වුණාට පස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒ පිළිබඳව කරුණු කාරණා කියන්න පුළුවන්. ගනුදෙනු සිදුනාට පස්සේ ගනුදෙනු ගැන කියන්නට පුළුවන්. එතකොට කෝප් රිපෝට් එක පිළිබඳව රිපෝට් එක එලියට ආවට පස්සේ කතා බහ කරන්න පුළුවන්. හැබැයි වෝහාරික විගණන වார்த்தාව පිළිබඳව වார்த்தාව එන්න කලින් ඔව් එන්න කලින් ඔබ ඒ ගැන කතා කරනවා. එන්න කලින් මම දැනගෙන හිටියා මේ වார்த்தාව කරන්නේ කවුද කියලා. වார்த்தාව වෝහාරික විගණනය කරන්න යුතු කවුද සාමාන්‍ය විගණනය කරන්නේ කවුද? විගණනය කළ යුත්තේ විගණන අධිපතිතුමා. මෙතන එහෙම නෙමෙයි. මෙතන මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ ඔතොරිටි එක යටතේ. ඒ කියල කියනවා AI අධීක්ෂණය යටතේ වෝහාරික විගණනයක් කරනවා. ඒතර මේ මහා බැංකුවේ මුදල් මණ්ඩලිය කියන්නේ කවුද? මේ බඳුම් කරේට සම්බන්ධ වෙලා හිටපු සියලු දෙනාම. ඊට පස්සේ AI මේක වසන් කරන්නත් සෑහෙන උත්සාහයක් ගත්ත කය. දැන් වෝහාරික සමායින් පොඩ බාධා කරනවා මේ මේ ප්‍රශ්නේ අහන්න අවශ්‍යම නිසා. දැන් වෝහාරික විගණනයක් කරන්න මේ නිර්දේශ කරන්නේ කවුද? නිර්දේශ කරලා තිබුණේ නැහැ පැහැදිලිවම. දැන් මම එදා කියුවා මේ විජේවර්ධන මහත්මයා ගිලීලා තිබිච්ච ඒ ලිපියේ. එතනදී කියලා තියෙන රිමාක් එකක් කරලා තිබුණා. රෙකමෙන්ඩේෂන් එකක් කරලා තිබුණේ නැහැ. අපි ඒක කමක් නැහැ කිමු. ජනාධිපති කොමිසම ඔබ කියන ආකාරය ජනාධිපති කොමිසමේ සඳහනක් තිබ්බා. එහෙනම් මෙන්න මේ කාලයේ පිළිබඳව සොයාබැලිය යුතුයි කියලා. එතකොට රජයකට එවැනි කිසියම් වූ වර්තාවක් නිකුත් වුණාට පස්සේ සොයාබැලීම රජයක වගකීමක් නෙමෙයි. ඒක කරන්න පුළුවන්. මම ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කළ යුත්තේ කවුද කියන එක. කළ යුත්තේ දැන් මොකක් හරි අපරාධයක් වුණාම අපි යන්නේ සාමාන්‍ය පොලිසියටනේ. අපි කියන්නේ නැහනේ මේ ගම්මුල දැනිට ගත කරන්නයි කියලා. අපි කියන්නේ නැහනේ මේ අපරාධේ සිදු කරපු එක්කනාගේ අම්මට එක ගිල කරන්නයි කියලා. ඉතින් ඒක කළ යුත්තේ තියෙන ආයතනයක් පුද්ගලයෙක් තියෙනවා. ඉතින් AI එක කරන්න ඕනේ. ඒක තමයි මට තියෙන ගැටලුව. මේක ටෙන්ඩර් ක්‍රමයකට අනුවද මේක ක්‍රියාත්මක වුණේ මේ ඉන්දියන් සමාගමට යන්නේ? ඒක හරි. ටෙන්ඩර් ක්‍රමයට උනත් මොන ක්‍රමයට උනත් කරන්නේ කවුද කියලා බලන්න. කවුද මේකේ එම්ප්ලොයර්? කවුද මේකේ මුල ගන්නෙ? දැන් වට ටෙන්ඩර් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට කළ යුත්තේ ටෙන්ඩර් කළ යුත්තේ කවුද? ඒක ටෙන්ඩර් කළ යුත්තේ මේ විගණාධිපතිතුමා. එතකොට විගණාධිපතිතුමාගේ යටතේ එයාගේ අධීක්ෂණය යටතේ මේක කරුණා නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නෑ. දැන් අපි හොඳටම දන්නවා. දැන් ඔය
ඔබතුමා කිව්වා මේ මේ ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් එක ජනාධිපති කොමිසම ජනාධිපති කොමිසම ජනාධිපති කොමිසමෙන් නිර්දේශ කරනවා කරන්නේ කියලා ඒ දිගටම හරියටම කිව්ව නැතුණත් ඒක අපිට නිර්දේශ අපි පුළුවන් අපි වාද කරන්න නැතුව අපි ඒක පිළිගනිමු කෝප් කමිටුවේ නිර්දේශයක් තියෙනවා නේද කෝප් කමිටුවේත් නිර්දේශයක් තියෙනවා වෝහාරික විගණනය ගැන මට ගැටලුවක් නැහැ වෝහාරික විගණනය කරන්නේ කාගේ අධීක්ෂණයක යටතේ කියලා එකයි ප්‍රශ්නේ එතන තමයි උතන ගැටලුව තියෙන්නේ ඉතින් වෝහාරික විගණනය කෙරුවේ මේ මේ විගණාධිපතිතුමාණ එන ප්‍රශ්නයක් නැහැ විගණාධිපතිතුමා මේට ඉස්සරිනුත් කෙරුවා මේ විගණනය කොහේ ගැන ස්පෙෂල් ඔඩිට් එකක් කරලා ඔබතුමාට මතක ඇති රවි කරුණානායක මහත්තයා ඒ ගැන කරන්න ඕනේ කියලා කිව්වට පස්සේ ඒක කෙරුවා ඒක කරලා ලොකු පොතක් ගැහුවා මගේ ළඟ ඒ පොත තියෙනවා මම පෙන්නන්නම් ඕන්න ඒක තියෙනවා ඉතින් ඒක තියෙද්දි අලුතෙන් එකක් කරනවා නම් කමක් නැහැ ඒකට වෙනමම කෙනෙක් ගෙන්න ඕන ඒක කමක් නැහැ ඒක කළ යුත්තේ කවුද ඒගොල්ලෝ කවුද ගෙවීම් කර යුත්තේ ඒගොල්ලෝ කවුද ඒගොල්ලෝ තෝරගත යුත්තේ කවුද ටර්ම්ස් ඔෆ් රෙෆරන්ස් කළ යුත්තේ ඒ කියන්නේ ඔබ කියන කාරණේ තමයි 2015 දී මහ බැංකුව ඔය කියන ගනුදෙනුට සම්බන්ධ වෙච්ච ඒ කාලේ පත් කරපු මුදල් මණ්ඩලයේ විසින්මය කිරීම තමයි ගැටලුව තියෙන්නේ එතන තමයි ගැටලුව තියෙන්නේ එතන තමයි හොරාගේ අම්මගෙන් පේන හරයි කියලා කියන්නේ අන්න ඒකයි මොකද ඒ ආයත මේක සම්බන්ධයි ඒ ආයත තමයි මෙතන හිටියේ ඉතින් එහෙම කෙනෙකුට ඊට පස්සේ ආයිසරක් කියලා කිව්වා නම් මේක මේ විගණනය කරන්න කියලා. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය කෙට්ටිය ගනි. අනිත් කෙරුවේ කවුද? කෙරුවේ BDO ඉන්දියා, KPMG ඉන්දියා කියලා. ඒ දෙන්නටම විරුද්ධ ලুকু චෝදනා තියෙනවා. ඒ කාලෙදිම KPMG ඉන්දියා ගැන ඉන්දියානු රජය කියන අවුරුදු 5කට ඒගොල්ලෝ තහනම් කරන්න ඕනේ කියලා. ඒ තහනම් කරන්න ඕනේ කියන මේ කම්පැනි අපේ අය ගන්නවා. එතකොට BDO ආයතනේ අල්ලස් ගත්තා කියලා චෝදනා එනවා. මේ වගේම මේ විගණනයකදී ඔබ චෝදනා කරනවාද ඒ ආයතනත් එක්ක මෙහි ඔබට විරුද්ධ පාර්ශ්වවල යම් ගනුදෙනුවක් තිබුණයි කියලා අපිට සැක කරන්න පුළුවන් මම චෝදනා කරනවායි කියලා කියන්නේ මෙහෙමනේ දැන් විගණාධිපතිතුමා මහ බැංකුවේ ඔඩිට් එක කරනවා ඒ ඔඩිට් එක කියලා කියන්නේ මහ බැංකුවේ සම්පූර්ණ මහ බැංකුවේ ඔඩිට් එක කරනවා රංග ඒකට අය කරන්නේ මිලියන 11යි ඒ කියන්නේ මහ බැංකුවේ තියෙන ඩිපාර්ට්මන්ට්ස් 25ක් ඒ 25ම ඔඩිට් කරලා අපේ මේ ඔඩිට ජෙනරල් ඔඩිට් එකට ගෙවන්නේ මිලියන 11යි මේ ඔඩිට් එකට මේ 30 දෙනෙක් ඇවිල්ලා මාස 7ක් වැඩ කරලා ඒකට ගෙවනවා මිලියන 275ක් ඉතින් මට හිතෙනවා ඒක නිකන් සාධාරණ නෑ වගේ ඒක නිකන් අර රීසනබල් නෑ කියලා කියන්නේ එතකොට මොකද හිතෙන්නේ ඇයි මෙච්චර ලොකු ගාණක් ගෙවන්නේ කියලා හිතනවනේ සමහර විට පොතම දැන් මේක රජයේ මේ විගණන කාල දෙපාර්තමේන්තුවෙන් කරනවා නම් ඒක අපේ රජයේම කොටස් තමයි අපේ රජයේ සේවකයෝ තමයි ඒ සඳහා යොදාගන්නේ මේක ඇයිල විදේශීය සමාගම් දෙකක් උතර ඔවුන්ගේ ගණන් අනිවාර්යෙන් වැඩි වෙනවනේ ඒ සමාන වෙන්න විදිහක් නැහැනේ ඔය අපි කැමති නම් එහෙම ගෙවන්න මට ප්‍රශ්නයක් නැහැ ඒකට මට සැකයක් මතුවෙනවා දැන් මම කියන්නේ දැන් ලෝකයේ අනිත් විගණන සමාගම් වලට සම්බන්ධ ආයතනක් තියෙනවා ඉතින් ඒ ආයතනත් ඇවිල්ලා මේ විගණනය කරනවා ඉතින් දැන් මහා බැංකුවේ ඔඩිට් එක කරන්නත් ඉන්ටර්නැෂනල් ඔඩිටින් කම්පැනි එකක් කියලා ඒර්න්ස්ට් ඇන්ඩ් යන්ග් තමයි කරන්නේ ඉතින් ඒගොල්ලන්ට හොඳ ගෙවීම් කරනවා මම දන්නේ නැහැ මේ පොඩි පොඩි ගෙවීම් කරනවා කියලා ඒ ගෙවීම් කරලත් ගෙවන්නේ මිලියන 11යි ඉතින් මේකට මිලියන 275ක් ගෙවනකොට මට නිකන් ඒක හිතනවා දැන් ඒක හොයලා බලන්න ඕනේ මෙතන මාකට වුණා කොහොමවත් කොහොමවත් දැන් ඒ ඔබ කියන ආකාරයට දූෂිත ආයතනයක් කියලා ඔබ කියනවා ඒ වගේම වැඩිපුර ගිවිමක් මම ඒක දූෂිත ආයතනයක් කියන කියන්නේ මේ පදලමක් කියන නිසා ඔවුන්ගේ ඇති වුණු කාරණාත් එක්ක ඒත් එක්කම දැන් විගණකාධිපතිවරයා විසින් කළ යුතු කාරණයක් කියන කාරණේ දීලා කියනවා මුදල් මණ්ඩලේ හොරාගේ අම්මගෙන් පේනසීමක් කියනවා කෙසේ වෙතත් ඒ හරහා එළියට ආපු වාර්තාවේ ඔබේ කාලවකවානුව පිළිබඳව යම් පැහැදිලි සඳහනක් තිබෙනවා. අපි ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ චෝදනාව මේ ආකාරයට කරමු. පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ බිලියන 10ක් මහ බැංකුවේ තැන්පත් කරලා තිබුණා. ඒ ගනුදෙනුවේදී යම් අලාභයක් සිද්ධ වෙලා තියෙනවා කියලා උසාවියේ තීන්දුව කළොත්ේම ඒක අය කරගන්න ක්‍රමයක් තිබෙනවා. නමුත් දැන් 2015ට කලින් වෙච්ච අලාභයක් දැන් මේ මුදල කොහොමද අය කරගන්නේ? කෝටි 1047ක් 2005 ඉඳන් 2015 වෙනකම් මහ බැංකුවට පාඩුවක් සිද්ධ වෙලා තිබෙනවා. අද ඉන්න මේ ඇමතිවරු පෙන්වන්න හදන්නේ 2005 2015 වෙච්ච දේවල් අලාභයන් හැටියට මේවා පෙන්වන්න හදන්නේ.
මේක මහා බැංකුවේ එදා හිටපු ඉහළ නිලධාරීන් අධිපතිතුමා ඇතුළු ඔවුන් දැනුවත්ව මේ කරපු ව්‍යාපාරය 2006 ඉඳන් නිවාඩ් කබ්රාල් මැතිතුමා ඉඳලා තිබේ. ඒ හින්දා මම කියන්න කැමති මහින්ද රාජපක්ෂ මැතිතුමාට වහාම මේ නිවාඩ් කබ්රාල් මැතිතුමාව එතුමාගේ උපදේශක තනතුරෙන් අයින් කරන්න. ඔවුන් අපිට චෝදනා කරා මහා දවල් මහා බැංකුව කැඩුවයි කියලා. දැන් අපිට කියන්න තියෙන්නේ අපේ කාලේ මහා දවල් මහා බැංකුව කැඩුනා නම් 2005 ඉඳන් 2015 වෙනකම් මහා දවල් ඉඳන් නෙමේ රෑ දවල් මහා බැංකුව කඩලා තියෙනවා. අපි මේ චෝදනාව සම්බන්ධයෙන් කතා කරමු. දැන් කොහොම වුණත් ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ගිහිල්ලා මන්ත්‍රීවරුන් අතරට ගිහිල්ලා දැන් රටේ අය අතරට ගිහිල්ලා තියෙනවා. ඒකට මෙහිදී සඳහන් වෙන කාරණය තමයි ඔබ ඒ 2006 සිට 2015 දක්වා කාලය තුළ බිලියන 10ක පාඩුවක් සිදු වුණා කියන කාරණා. හරි. ඔබට උත්තර දෙන්න සිද්ධ වෙනවා. මම මේකටම උත්තර දෙන්න මේ කියපු කාරණාව. පළවෙනි එක තමයි මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රනුයි ඩෙපියුටි ගවර්නර් සහ ඩෙපියුටි ගවර්නර් සමරසිරි දෙන්න ගැනම කියද්දි මේ එක්කෙනෙක්වත් උම කතා කරලා කිව්වේ නැහැ අයින් කරන්නයි කියලා. මුදිර තියාගෙන හිටියා මේ නියෝජ්‍ය අධිපති මේ සමරසිරි මහත්තයා විශ්‍රාම යනකම්ම හිටියා. තනතුරෙන්වත් අයින් කිරුවේ නැහැ. එයාගේ චෙයාර්මන් ටෙන්ඩර් බෝඩ් කියන තැනින් තනතුරින්වත් අයින් කිරුවේ නැහැ. අලුතෙන් ආපු අධිපතිවරයාවත් එයාව අයින් කිරුවේ නැහැ. ඒ ඔය කියපු කට්ටිය තමයි ඔය කියන්නේ. හරි. දැන් මේ අය කියනවා බිලියන 10ක පාඩුවක් සිදුනායි කියලා. ඒක හැදුනේ කොහොමද කියලා අපි බලමු. පාඩුවක් සිදුනායි අපි කියලා වංචාවක් කියලා කියන්නේ නැහැ. ඒකත් හරි. පාඩුව වර්තාවේ පව සඳහන් වෙලා තියෙන පාඩුවක්. පාඩුවක් වෙලා තියෙනවා කියලා කියනවා. දැන් මෙයා පාඩුව ගැන කතා කරන්නේ මම වංචාව කෙරුවා වගේ කතා වෙන්නේ කියන්නේ සුදේව. ඉතින් මෙතනදී බලන්න ඕනේ කොහොමද මේක සිදුනේ කියලා. මේ අය හොයලා තිනවා transactions 4000 දැන් direct placement අනුව ඒ කියන්නේ ඍජු නිකුතු අනුව බනුදින තිබිලා තියෙනවා 4670ක්. ඒ 4670න් 782ක් ඒගොල්ලෝ වෙන් කරලා තිනවා කිසිම මේ ආකාරයකට ඒවා සිදු වෙලා තියෙන්නේ රජයේ අවශ්‍යතාවයන් අනුව කියලා. ඒ හින්දා 782ක් වෙන් කරලා තිනවා. ඊට පස්සේ කියලා තිනවා අර බේස් රේට් එකක් කියලා ඒගොල්ලෝ නිකුත් කරලා තිනවා. ඒ බේස් රේට් එක හදපු විදිය ගැන විජයවර්ධන මහත්මයා ලොකු මේ ආටිකල් එකක් ලියලා තිනවා. ඒක හරි නැහැ කියලා. ඒනවලු ඒකත් අපි පැත්තකින් තියමු දැනට. ඒ බේස් රේට් එක අපි හරි කියලා ගමුකෝ. ඒ බේස් රේට් එකට වඩා මේ අඩුවෙන් දුන්නා කියලා තමයි චෝදනාව. ඒ එහෙම අඩුවෙන් දීලා එතන තියෙනවා ගනුදෙනු 1105ක්. ගනුදෙනු 1105ක අලාභය තමයි මේ කියන බිලියන 10. හරි. එතකොට ඒ රිපෝට් එකේම එතනම ඒගොල්ලෝ කියනවා තවත් බේස් රේට්ට වඩා වැඩියෙන් දීලා තියෙනවායි කියලා ගනුදෙනු 2783ක. 2783ක මේ ගනුදෙනු වල බේස් රේට්ට වඩා වැඩියෙන් තමයි දීලා තියෙන්නේ. එහෙමනම් ඒකෙන් වෙන්නේ ආණ්ඩුවට ලාභයක්. ඉතින් ඒ ලාභය ගැන මේගොල්ලෝ කතා කරන්නේ නැහැ. ඒ ලාභය මම රිසර්ච් ටීම් එකක් දාලා බැලුවා. ඒ අයගේ මතේ හැටියට දැනට මොකද ඒකත් වුණා හොයලා බලන්න පුළුවන්. මේ විගණන කරපු අය ඒක හෙව්වේ නැහැ. පාඩුව හොයලා බිලියන 10 කියලා කිව්වා. අර වාසිය බිලියන 28ක් වෙනවා. ඉතින් දැන් ඔය මුජිබුර් රහ්මාන් මහත්තයාට කියන්න ඕනේ මේ 10 ගැන කබ්‍රාල් මහත්තයාට කියලා ඊට පස්සේ අස් කරන්න ඕනේ කියලා කියවනකොට 28ක් ලාභය අරගෙන 18ක් සුද්ධ ලාභය වෙනකොට මොකද්ද කරන්න ඕනේ එහෙනම්? ඒක අහන්න ඕනේ. අර්ජුන මහේන්ද්‍රන් කරපු වැඩේ චූදිත වැඩක්. එයා කෙරුවේ වංචාවක්. ඒ වංචාව අපි ඔප්පු කළා ඉවරයි. අපි හොඳට බෙන්ලා දුන්න කොහොමද ඒක කෙරුවේ, කොහොමද ඒක ගත්තේ, කොහොමද ඒක වුණේ කියලා ඔක්කොම තියෙනවා. සල්ලිත් තියෙනවා. මෙතන එහෙම සල්ලියකුත් නැහැ. හොඳයි දැන් අපිට කියන්න දැන් ඔය කියන චෝදනාව, ඔය පාඩුව පිළිබඳව වෙන චෝදනාවක් තිබෙන්නේ. ඒ පාඩුව සිදු වුණ හේතුව කතනේ. දැන් වෙන්නේ දැන් අර බේස් රේට් එකක් ගැන කියලානේ මේගොල්ලෝ. ඒක මම හරියටම කියවල බලන්න ඕනේ. ඔක ටිකක් දීර්ඝ මේ එක්ස්ප්ලනේෂන් එකක් තියෙනවා මේ විජයවර්ධන මහත්තයා කරලා ඒක හොඳට කරලා තියෙනවා. ඊට මම පැහැදිලි කරන්න ටිකක් සරල විදියට ඒ රේට් එකක් අපි වේටඩ් ඇවරේජ් කියලා රේට් එකක් තියෙනවා. ඒ කියන්නේ බර තැබූ වටිනාකමක්. ඒ බර තැබූ වටිනාකමට තමයි සාමාන්‍යයෙන් ඒ ඔක්ෂන් එකෙන් පස්සේ වෙන්දේසියෙන් පස්සේ බඳුම් කර නිකුත් කරන්නේ. ඒ වට ඒ වෙලාවේ තියෙන ප්‍රශ්න අනුව ඒ වෙලාවේ තියෙන අවශ්‍යතාවය අනුව අපි යුද්ධේ කාලෙකුත් තිබුණා. අපිට ලොකු සල්ලි අවශ්‍යතාවයකුත් තිබුණා. පොලි අනුපාතය වැඩි වෙච්ච වෙලාවල් තිබුණා. ලෝකේ අර්බුද තිබුණා. ඉතින් පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න පුළුවන්. ඒ එහාට මෙහාට වෙන වෙලාවට
මේ අය සමහරක් වෙලාවට ඒකට වඩා පොඩ්ඩක් අඩුවෙන් දෙනවා සමහරක් වෙලාවට ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් දෙනවා. ඉතින් දැන් මේ අඩුවෙන් දුන්න අවස්ථාවන් ඔක්කොම ටික අරගෙන තමයි මේ 1105ක් අවස්ථාවන් තියනයි කියලා කියලා. ඒ අවස්ථාවල අර තිබිච්ච බේස් රේට් එකට වඩා අඩුයි. ඒ නිසා පාඩුවක් සිදු වුණා කියලා මේගොල්ලෝ ගණනේ හදලා තියෙනවා. ඒගොල්ලෝම කිව්වට පස්සේ මෙහෙම වැඩිපුර මේ වැඩිනුත් දීලා තියනයි කියලා. ඒ කියන්නේ වැඩි පොලියට දීලා තියනයි කියලා කිව්වම එහෙමනම් ඒගොල්ලෝ අහලා බලන්න ඕනේ ඇයි මෙහෙම දුන්නම ඒකේ වටිනාකම පොඩ්ඩක් හොයලා බලන්න එපේ. සාමාන්‍යයෙන් මේ කළ යුතු දෙයක් නේ ඒක. ඉතින් ඒක කිරුවේ නැහැ. ඒක තමයි මම කිව්වේ එතන බිලියන 28ක් පමණ ප්‍රමාණයක් එනවා. ඒක කෙරුවා නම් එතන කිසිම අලාභයක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ දුන්නයි කියපු gadu denu තියෙනවානේ. දැන් මේ එක පැත්තකින් රජයට පාඩුවක් සිදු වුණා නම් තව පැත්තකට තව එකකට වාසියක් එන්න එපේ. තව එකකට ලාභයක් වෙන්න ඕනේ. දැන් ඔය අර්ජුන මහේන්ද්‍රන්ගේ කටයුත්තේදී සිදු වුණේ රජයට පාඩුවක් වෙනකොට ඒ වාසිය ගියේ මේ එයාගේ බෑනාගේ කම්පැනිට නේ ගියේ. ඉතින් ඒකින්දනේ අපි මේක පෙන්වලා දුන්නේ ඒ අනිත් අයට නොකිය මේක දුන්නයි කියලා. දැන් මෙතනදී මේවා දීලා තින්නේ කාටද? EPF එකට 61%ක්. ඉතුරු 35%ක් දීලා තිනවා. ඒ කියන්නේ 96%ක් වෙනකම් දීලා තියෙන්නේ බැංක සිලෝන් එකටයි, පීපල්ස් බැංක් එකටයි, NSB එකටයි. එහෙමනම් රජයට පාඩු සිදු වුණා නම් ඒ රජයේ තිබිච්ච පාඩුව අනිත් පැත්තෙන් වාසියක් වුණේ රජයට 100%ක් අයිති ආයතනවලට. රජයට 100%ක් අයිති ආයතනවලට. ඉතින් එහෙමනම් අනිත් පැත්තේ තියෙන වාසිය මොකද්ද ඒකේ? දැන් අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනට වාසියක් ආවා. එතකොට ඔබ කියන ආකාරයට 2006 2015 දක්වා ඔය කියන පාඩු සිදු වෙච්ච ගණදෙනු කිසිවක් පෞද්ගලික අංශයට වාසි වෙලා නැහැ. 104ක් ගිහිලා තිනවා. පොඩි ගාණක් ගිහිලා තිනවා. ඒ උනට ඒ ලබා දෙනකොට ගිහිලා තින එක. ඒ උනට කිසි විටක ඒකෙන් කිසිම කෙනෙකුගේ ප්‍රොෆිට් එකක් වැඩිපුර පෙනුන්නේ නැහැ නේ කවදාවත්. දැන් මෙතන දැන් මේ ඔය කතාවේදී මුලින්ම කිව්වේ මොකද්ද? බිලියන 10ක් වෙන් කරලා තියෙනවා කියලා කිව්වා අරගුණට ලැබිච්ච වාසි. එහෙම කිසිම කෙනෙක් එහෙම ප්‍රොෆිට් එකක් අරන් තිබුණේ නැහැ සුදේව. ඒකයි මෙතන තියෙන තර්කේ. මෙතන පාඩුවක් උණයි කියලා කිව්වනම් වාසියේ කාටද ගියේ? වාසියේ ගියේ මහෙන්ටන්ටද? වාසියේ ගියේ මුජිබුල් රක්පර? වාසියේ කබ්‍රාල්ටද? එහෙනම් කියන්න පුළුවන් මෙන්න මේ වාසියක් ආවයි කියලා. මෙහෙම එකක් නැහැ. අනිත් එක මේගොල්ලෝ හොයලා එක දෙයක් පෙන්නලා දුන්නේ නැහනේ මේ මගේ මේ වැරද්දක් කියලා හින්දා සල්ලි හමු කරවයි කියලා. එක තැනක නැහැනේ. එහෙම ලියලා තියෙනවා අන්තිම කිසිම සාක්ෂියක් එහෙම නැහැ කියලා. ඉතින් මේ මිනිස්සු මෙහෙම කියන එක වැරදි. අර්ජුන ඇලෝසිය සමග මට මොහොතක් දෙන්න රංගන අපි මෙතෙන්ට ගිහිල්ලාමු. නමුත් කෝප් කමිටුවේ සභාපතිවරයා පවා මහ බැංකුව බැඳුම් කර වංචාව 2015 පසු වංචාව පිළිබඳව හෙළිදරව් වුණේ කෝප් කමිටුව හරහා. කෝප් කමිටුවේ සභාපතිවරයා හඳුන්වන ති මන්ත්‍රීවරයා පවා මේ සම්බන්ධයෙන් චෝදනා මුඛයෙන් කතා කරනවා. කාල දෙකේ මිදලා තියෙන කට්ටිය බොන් කිංලා කියලා. අපි බලමු එතකොට කියන කාරණේ. මේ වார்த்தාව මහ බැංකුව සකස් කර මොහොතේ ඉඳලා මේ වார்த்தාව වැඩක් නැති එකක් බව හඟවමින් මේක හෑන්ඩල් කරන්න විශාල උත්සාහයක් දරපු කීප දෙනෙක් හිටියා. ප්‍රධානියෙක් තමයි හිටපු මහ බැංකුවේ අධිපති වජිත් නිවාඩ් කබ්‍රල් මහත්තයා. මේක මේ මුදල් මණ්ඩලයේ උමනාවට හදපු එකක්. මහ බැංකුවෙන් හදුව එක වැරදිය. ආදි වශයෙන් එතකොටත් අපි කිව්වා මෙන්න මේ හොරාට කලින් කෙහෙල් ගැන වැටපයින් හදනවා කියලා. දැන් ඒ කාරණාව ඊටාම සනාථ කරලා තියෙනවා මේ විගණන වார்த்தාවේ. දැන් අජිත් නිවාඩ් කබ්‍රල් මහත්තයා ඊයේ පෙරදා ආයෙත් පත්තර උඩල් කියන මම දැකලා තිබුණා. ඇයි මේ 2008 වෙනකන් කොමිෂමෙන් හොයන්න කියපු එක 2002 දක්වා හෙව්වි. බැඳුම් කර ක්‍රියාවලියේ වැරද්දක් සිද්ධ වෙලා නම් ක්‍රියාවලිය පටන් ගන්න තැන ඉඳලා හොයන එකේ වැරද්ද මොකද්ද? අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා කලින් 2006 කලින් හිටපු අධිපතිවරේ කෑ ගහන්නේ නැහැ. ඇයි මේ හොයන්නේ කියලා? ඒකෙන්ම තේරෙනවා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වහන්න හංගන්න උවමනාවක් තියෙනවා. දැන් මේ ව්‍යවහාරික පරීක්ෂණයේ සිද්ධ කළ තියෙන්නේ අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහාම තමයි. අපි කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් විතරක් නෙමෙයි. අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ කණ්ඩායමත් ජීෙන්න ඕනේ. 2006 ඉඳලා 2015 අධිපතිවරු යටතේ රජ කරලා තියෙන්නේ කවුද? බොන් කිංග්ලා. බොන් කිංග්ලා කවුද? අර්ජුන මහේන්ද්‍රන්ලම තමයි. අර්ජුන ඇලෝසියස්ලා තමයි. ඇලෝසියස් කම්පැනිය තමයි අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ කාලෙත් බොන් කිං. එතුමගේ දුන් දෙන්නේ බරපතල චෝදනාවක්. ඉතින් එයාට පෙන්වන්න ඉපේ මොකද්ද කරපු වැරද්ද කියලා. බොන් කිං කියලා ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. බොන් කිං, බොන් ක්වීන් කියලා කියන්න පුළුවන්. ඔය කියනවා. ඔය කියන අයට පෙන්වලා දෙන්න කියන්නේ කොතනද වැරද්දක් කෙරුවයි කියලා පෙන්වන්නේ. මේ වார்த்தාවේ තියෙනවාද? අජිත් නිවාඩ් කබ්‍රාල් මෙහෙම හම්බු කෙරුවා. මෙන්න මේ වගේ දෙයක් කෙරුවා. නෑ. ඒකනේ ප්‍රශ්නේ. මේ අය නිකන් ওই කියවගෙන කියවගෙන යනවා. මේකේ වෙලා තියෙන්නේ ඇලෝසියස් සමග රිජුවම ගනුදෙනු කිරීමක් පිළිබඳව වර්තාවනවාද 2015 පෙර. නෑනේ. බඳු කර. නෑනේ. අර්ජුන ඇලෝසියස්ගේ කම්පැනිය බිඩ් කරලා තිනවා බොන්ඩ්ස් වලට. මගේ ළඟ ඒ විස්තර තියෙනවා. මම වුණා පෙන්වන්නම්. ඒක පෙන්වන්න ඕනේ. එයා බිඩ් කරලා තිනවා මේ ඔය කියන්නේ 2015 පෙර.
2015ට පෙර AI බිඩ් කරලා තිනවා ඒ බිඩ් කරපු හැම අවස්ථාවෙදීම ඒගොල්ලෝ ලැබිලා නැහැ බොන්ඩ්ස් ඒක කෝප් කමිටි පළවෙනි කෝප් කමිටි වෙත් තිබුණා ඔබ ඔබ ඔබේ පොතක් උපුටා දක්වන්නේ ඒ ඒ මගේ පොතේ කොහෙන්ද ඔබ ගන්නේ ඒ ඒ වර්තාව කෝප් කමිටියෙන් මම අරන් තින්නේ කෝප් කමිටියේ තිබිච්ච වර්තාව බලන්න මම ඒක ගෙනාව නේද කියලා බලන්න නෑ ඒ කාරණාව ඕහාරික විගණන වර්තාව නේද ඕහාරික විගණන කහතයි කියන්නේ පෙබ්‍රවාරි මාසේ මේගොල්ලෝ බිඩ් කරලා තියෙනවා 2014 පෙබ්‍රවාරි මාසේ 26 වෙනිදා බිඩ් කරලා තියෙනවා ඒ බිඩ් කරපු ඔක්කොම බිඩ්ස් රිජෙක්ටඩ් එකම එක බිඩ් එකක් මිලියන 27ක් පමණක් හම්බෙලා තියෙනවා. මම ගියා විතරයි මහ බැංකුවෙන්. ඊට පස්සේ බලන්න 27ක් ගත්ත එකනම් 5000ක් ගන්නවා. මේ මිලියන. ඒ කියන්නේ 2015 ඉඳලා. 2015 පෙබ්‍රවාරි මාසේ 27 වෙනිදා ඉඳලා 27ක් පමණක් හම්බෙච්ච කම්පැනියට හම්බ වෙනවා ඊට පස්සේ 5000 1600 මේ මිලියන. 1600 3000 3000 100 100 100 එහෙම යනවා. ඉතින් දැන් මේ බොන් කින් කියලා කියන්නේ මේ 27 ගත්ත එකනට 5000 ගත්ත එක්කලාට බොන් කින් කියලා කිව්වට මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකෙන් පේනවා මේ කඩේ යෑමේ සීමාවක් තියෙන්නට ඕනේ සුදේව. කඩේ යෑමේ සීමාවක් තියෙනවා. දැන් මේ අය කඩේ යනවා 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 මේ ඔය කතා කරන අය. අපි දැක්කනේ ඉස්සර මේ ගැන මම පත්‍රෙත් ගෙනාව වොන්න පෙන්නන්න. මේව ගැන කතා කරුවේ UNP එක වෙනුවෙන් කතා කරුවා හර්ෂ සිල්වා මැතිතුමා ඊට පස්සේ ඉරාන් වික්‍රමරත්න සුජීව සේනසිංහ ඒ වගේ UNP අය කතා කරුවා. දැන් ඒ අය නෑ බොහොම පොඩ්ඩක් නිකන් ලාවට කතා කරන එච්චරයි මේ අය තමයි දැන් කතා කරන්නේ දැන් මට මේගොල්ලන්ගේ පේන්නේ බොන් කිංගල වගේ මට පේන්නේ කුලිකාරය වගේ මොකද කුලිකාරය තමයි සල්ලි දුන්නම ඒ වැඩේ කියලා කරන්නේ හොඳයි අපි මේ සියල්ල ගැන සාකච්ඡා කරමු වෙලාව බලලා විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා සංකුණ සීමාවෙන් එහා දේශපාලන දේශපාලනය සලකුණු දේශපාලන සංවාදය අප සාකච්ඡා කරමින් සිටින්නේ හිටපු මහබැංකු අධිපති ආචාර්ය අජිත් මුවත් කප්‍රල් මහතා සමග වෝහාරික වාර්තාවක් එක්ක තුමගේ නම නැවත නැවත කියවෙන්න ගත්තා ඒ නිසා වගේ තුමක් කැඳෙව්වා අප සාකච්ඡා කරන්නේ රගල් ප්‍රශ්නතුමා සුදේව මහපුතුමාගේ දැනගන්න කැමති දැන් චෝදනාව එල්ල වෙන්නේ 2015ට පෙර අර්ජුන් මහේන්ද්‍රන් වෙනම කණ්ඩායමක් එක්ක ඉන්නේ 2015න් පසු තවත් කණ්ඩායමක් එක්ක ඉන්නේ මෙතනදී තමයි මේ ගනුදෙනු දෙවර්ගයේ සිද්ධ වෙන්නේ කියලා. මෙතන චෝදනාව තියෙන්නේ 2015න් පස්සේ මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ බැඳුම් කර වෙළඳපොලේ. චෝදනාව වෙන්නේ 2015ට කලින් සිද්ධ වෙන්නේ කොටස් වෙළඳපොලේ කියලා. මේක පැහැදිලි කළ යුතුයි. මේ ගැන අද හොඳ විග්‍රහයක් කෙරුවා හර්ෂ සිල්වා මහත්තයා. එයා කියලම ඊට පස්සේ මම මේ පත්‍රයේ තරගෙන ආවා. එයා පෙන්නලා දෙනවා මේ ලොකු පාඩුවක් වෙලා තියෙනවායි කියලා. වෝහාරික විගණන වාර්තාවේ තියෙනවා කියලා. මම ඒක පෙන්නන්නම්. එයාගේම කතාව තියෙනවා. මේ අද පත්‍රයේ අද මේ ඩේලි FT පත්‍රයේ තියෙනවා. Forensic audit exposes nexus of 2 CB governors with Aloysius. ඊට පස්සේ මේ විතර දීලා තියෙනවා loss එක. එයා පෙන්නලා දෙනවා loss එකක් තියෙනවායි කියලා බිලියන 9.198ක්. ඒ කියන්නේ මිලියන 9198ක් ඒ සර්ටන් සමහර ෂෙයාර්ස් වල මිල අඩු වෙච්ච නිසා පාඩුවක් තියෙනවා. ඉතින් මේ පාඩුව අපිට වගේ කියන්න ඕනේ කියලා කියනවා. ඒක හරිය කියමුක යාගේ කතාව. එහෙමනම් දැන් කලඹයක් හැටියට තමයි EPF එක මේ ඉන්වෙස්ට් කරන්නේ. EPF එක ගිහිල්ලා කලඹයක් හැටියට ආයෝජනය කරනවා කොටස් වලින්ද පුළේ. මම හිතන්නේ කොටස් 70 විතර ඒගොල්ලෝ ආයෝජනය කරලා තියෙනවා මේ 2014 අග වෙනකොට. මම බැලුවා ඒක මේ EPF එකේ ඇනුවල් රිපෝට් එකේ. එතකොට එතනදී සමහර ෂෙයාර්ස් වැඩි වෙලා තිනවා. සමහර ෂෙයාර්ස් අඩු වෙලා තිනවා. දැන් මේ අය කෙරුවේ ෂෙයාර්ස් අඩු වෙච්ච ඒවා ගැන ගිහිල්ලා හොයලා ඊට පස්සේ කියනවා මෙන්න මේ ලොකු පාඩුවක් තියෙනවා කියලා. ඒගොල්ලෝ ඒතර හොයන්නේ නැහැ ෂෙයාර්ස් වැඩි වෙච්ච ඒවා මොනවද කියලා. දැන් මෙතන බිලියන 9ක් පෙන්නනවා. මම හැදුවා මහ බැංකුවේ EPF එකේම රෙකෝඩ් එකේ තියෙන මේ ඇනුවල් රිපෝට් එකෙන් ගත්ත ෂෙයාර්ස් වැඩි වෙච්ච ඒවා. දැන් මේ මේගොල්ලෝ පෙන්නලා දීතර අඩු වෙච්ච ඒවා රංග ACL cables මිලියන 89යි වැඩි වෙච්ච එක. Access engineering 158යි. Aitken Spence hotel holdings 747යි.
කමර්ෂල් බැංක් 5483යි. ෂෙබ්‍රොන් ලුබ්‍රිකන් 307යි. මම මේ ටිකක් විතරයි කියවන්නේ. ඩයලොග් එක්සියට 709යි. හැට නැෂනල් බැංක් 1038යි. හේලිස් 182යි. එහෙම එහෙම ගිහිල්ලා සම්පත් බැංක් 1363යි. වැඩි වෙච්ච ගාන බිලියන 18යි මිලියන 286යි. 18.2 බිලියන්. පාඩුව බිලියන් 9යි. 9.2යි. 9.2 පාඩුව දැන් හර්ෂ සිල්වා මහත්තයා පෙන්නනවා. එයාට අමතක වෙනවා මේ වෝහාරික විගණන කරන කට්ටියටත් අමතක වෙනවා මේ ගැන බලන්න. ඉතින් දැන් මහා බැංකුවේ ඉන්න සේවකයන්ටයි ඒ නිලධාරීන්ටයි දවස් තියෙනවා නම් වැඩි වෙන ඒවා විතරක්ම ආයෝජනය කරන්න. මම හිතන්නේ ඒගොල්ලෝ මහා බැංකුවේ ඉන්න ඕනෙත් නැහැ, වෙන තැනක ඉන්න ඕනෙත් නැහැ. ඒගොල්ලෝ ගිහිල්ලා නැස්ඩැක් එකේ, නිව්යෝක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඒගොල්ලෝ වැඩ කරලා හල්ලි හම්බ කරන ප්‍රශ්න නම් බිල් ගේට්ස්ට වඩා. මෙතන ආයෝජනය කරද්දී කලඹයක් හැටියට ආයෝජනය කරද්දී සමාරක්ෂයාස් වැඩි වෙනවා, සමාරක්ෂයාස් අඩු වෙනවා. ඒක තමයි සාමාන්‍ය සිද්ධාන්තය. ඒ වුණාට ඒක මැනේජ් කරනවා යම් කිසි ආකාරයකට. ඒක කලමනාකරණය කරනවා යම් කිසි ආකාරයකට. එක එක සෙක්ටර්ස් බලලා මේ සෙක්ටර් එක අඩු වෙනවා නම් අනිත් සෙක්ටර් එක වැඩි වෙනවා. දැන් බලන්න අද චීනේ AI කියනවා එයාගේ ෂෙයාස් ඔක්කොම වැටිලා තියෙනවා. ওই කොරෝනා වෛරස් එක නිසා ෂෙයාස් ඔක්කොම වැටිලා තියෙනවා 9%. ඒ වුණාට AIගේ හෙල්ත් සෙක්ටර් එකේ 12%ක් වැඩි වෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ හිතනවා දැන් අරක අඩු වුණාට මේ පැත්තෙන් ඒ කම්පැනි වලට වාසියක් එයි කියලා. ඉතින් එහෙම තමයි මාකට් එකක් මේ ක්‍රියේට් වෙන්නේ. හැමදාම එකම මාකට් එක ප්‍රයිස් එකම තියෙන්නේ නැහැ සුදේව. හැබැයි දිගින් දිගටම පාඩු වෙනවා නම් ඒ ව්‍යාපාරය ගැන ගැටලුවක් තියෙනවා. ව්‍යාපාරය ගැන ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරයේ ගැටලුව තියෙන්නේ ඒ ව්‍යාපාරය වැද්ද නිසාද නැත්නම් වෙනමක් හරි වැද්ද නිසාද බලන්න එපේ. දැන් අද වෙනකොට බලන්න මේ ඊස්ටර් බොමින් එකෙන් පස්සේ ඔක්කොම හෝටල් පාඩුයි. එතකොට EPF එකේ හෝටල් එකට ඉන්වෙස්ට් කරපු නිසා EPF එකේ ඉන්වෙස්ට් කරපු අයට වැරදි කියන්න පුළුවන්. බෑනේ. ඉතින් සමහරක් වෙලාවට ඒක වෙනවා. ඒක තමයි රිස්ක් එක කියලා කියන්නේ. ඉතින් රිස්ක් එකක් ගන්න අරන් තමයි මේව කරන්නේ. අනිත් එක දිගු කාලීන ඉන්වෙස්ට්මන්ට්ස් තියෙනවා. කෙටි කාලීන ඉන්වෙස්ට්මන්ට්ස් තියෙනවා. ඉතින් මේ ඔක්කොම බලලා තමයි මොනිටරි බෝඩ් එක තීරණය කරලා යම්කිසි ගයිඩන්ස් එකක් දෙනවා. ඒ කියන්නේ යම්කිසි මඟ පෙන්වීමක් දෙනවා. මෙන්න මේ විදිහට කරන්නයි කියලා. එතකොට ඒකට ඉන්නවා විශේෂඥයෝ. විශේෂඥයෝ ඉන්නවා ඒ සබ්ජෙක්ට් එකට. දැන් ඔබතුමන්ලාට විශේෂඥ දැනුමක් තියෙනවා මේ ක්ෂේත්‍රයේ. ඒ වගේම මහා බැංකුවෙත් ඉන්වෙස්ට්මන්ට් වලට, බොන්ඩ්ස් වලට ඒවට විශේෂඥයෝ ඉන්නවා. ඒ අය ගිහලා ලෝකේ හොඳම යුනිවර්සිටිස් වල ඉගෙනගෙන ආවිල්ලා තමයි ඒක වැඩ කරන්නේ. ඉතින් ඒ අයට අපි ඒක බාර දීලා තියෙනවා. සමහරක් වෙලාවට ඒකේ 100%ක් ඒ අය හිතපු විදිහටම වෙන්නේ නැහැ. ඒ වුණත් ඒ රිස්ක් එකක් ගන්න ඕනේ. ඉතින් එතනදි තමයි දැන් අපි ඒ අයට බැන්නොතින් මේ බිලියන 9ක් පාඩු වෙච්ච නිසා ඕගොල්ලෝ මේ හොරකමක් කෙරුවා. ඕගොල්ලෝ නාස්තියක් කෙරුවා කියලා කිව්වොතින් ඒගොල්ලෝ නිකන් ඉදී. මම මේක ඔබ කියන්නේ පාඩුවට සාපේක්ෂව වැඩි ලාභයක් ලැබලා තියෙනවා තවත් ගණතුන සමග. දැන් මෙතන 9.1යි, මෙතන 18.2යි. එතකොට net එකක් තියෙනවා 9.1. කොමුණත් අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරනවා. විශේෂයෙන්ම EPF එක පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් චෝදනාවක් තියෙනවා. ඒ වගේම පෞලේ බූදලයක් ගැනත් කියවෙනවා. අපි බලමු. හොරකමක් සිද්ධ වෙනකොට ප්‍රශ්න කරේ නැත්නම් ඒකේ නේද හොරකමක් වෙලා නැහැ කියලාද? මේ මහජනයා කබ්‍රාල්ගේ දොරකඩ ගාවට වෙලා. එයා නගින කාර් එක පස්සෙත් යනවා. එයා ගෙට යනකොට ගේ පස්සෙත් යනවා. එයා එළියට බහිනකොට දොර මුල්ලෙත් ඉන්නවා. ඉඳගෙන හොරකම් අල්ලන්න බෑ. එයා වැත්තට පැනලා නේද වට්ටක ගෝණියක් කඩන් යනවා එකක් නෙවෙයි. එතකොට ඒ දාම අහු වෙනවා. මේවා සුදු කරපටි හොරකම්. ඒ නිසා එවැනි හොරකම් බොහෝ ඒවා අහු වෙන්නේ විධිමත් විගණන වාර්තාවලදී පමණයි. මේ ක්‍රියාවලියට එළියෙන් සම්බන්ධ වූ ආයතන ගත්තාම ඒව අතර දිගු සබඳතාවයක් තිබෙනවා. මහා බැංකුවේ අධිපති අයියා ගෙදර කතා කරනවද නැද්ද කැමීස්? නංගිට කතා කරලා කියනවා මේ ගන්න අපි සල්ලි ගන්නවා දෙන්න ලෑසිද කියලා. මූල්‍ය සමාගම් ගණනාවකම අධිපතිවරයාගේ ඥාතින් ස්ථානගත කරලා තියෙන කොහොමද? සමේ පෞලේ බූදලයක් හසුරූපු විදිහට තමයි මහා බැංකුවේ බැඳුම් කර නිකුතු හසුරුව ලැබෙන්නේ. ඒ තමයි විගණන වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ අලාභයෙන් විශාල පංගුවක් සිදු වී තිබෙන්නේ සේවක අර්ථසාධක කර මුදල. සේවක අර්ථසාධක මුදලේ හිමිකාරිතද සෑම කෙනෙක්ම පාරට බහින්න ඕනේ මේකට විරුද්ධ. සේවකර්තසාද කර මුදල් පිළිබඳව පැහැදිලි කරා. නමුත් පෞලේ බූදලිය ගැන ඔබ පැහැදිලි කළේ ඔබේ නංගි පිළිබඳව, ඇය ඉන්න සමාගම පිළිබඳව, ඇය පැවිචිල් ට්‍රෙෂරි සමාගමේ හිටියා කියන චෝදනාව, ඒ වගේම ඔබේ තවත් ඥාතීන් පිරිසක් විවිධ ස්ථානවල ස්ථානගත කරලා ඉන්නවා කියන කාරණේ ඔබ පිළිතුරු ලබා දිය යුතුයි. සුදේව, මේ අයත් හිටියා ඔය දූෂණ විරෝධී සංගමයක්ද මොකක්ද එකක් කියලා දාගෙන ටෙම්පල් ට්‍රීස් එකේ රනිල් වික්‍රමසිංහත් එක්ක ඔය වැඩේ කෙරුවා. අවුරුදු 5ක් ඕක කෙරුවා. මගේ හොයපු නැති දෙයක් නෑ. මගේ අකවුන්ට්ස් බැලුවා, මගේ ටෙලිෆෝන් රෙකෝඩ්ස් බැලුවා, මගේ ගෙවල් දොරවල්වල මම ඉන්නේ කොහෙද කියලා බැලුවා, මගේ කාර් වාහන ගැන බැලුවා, මගේ දරුවන් ගේව බැලුවා, මගේ වයිෆ් ගේ බැලුවා, මගේ සෑම
මගේ පරම්පරාව ඔක්කොමලා බැලුවා. බලලා 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 දැන් වෝහාරික විග්‍රහණයකත් කියනවා කිසිම සාක්ෂියක් නැතිළු මට විරුද්ධව පෙන්වන්න. මොකද්ද එකින් තියෙන්නේ? ඇත්තටම මේ වාර්තාව ඒ පැත්තෙන් හොඳයි. මට සම්පූර්ණයෙන් මාව නිදහස් කරලා තියෙනවා මේ වෙලේ. මොකද මේ අය ගැන කරලා බලන්න, මේ අය ගැන තියෙන මේ හොයලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒ අයගේ දේවල් ගැන අපි දන්නවනේ 88 ඉඳලා කරපු දේවල්. කී දෙනෙක් මැරුවද? 6600ක් මැරුවා ඔය JP කට්ටිය. ඊට පස්සේ කී පෝස්ට් ඔෆිස්ම 256ක් පිච්චුවා. ඔය ඒ අය තමයි මේ කතා කරන්නේ. මගේ ගැන හොයන්න. මම මේකයි කියන්නේ ඒගොල්ලන්ට. කිසි ප්‍රශ්නයක් නැහැ මට. මගේ හොයලා 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 තවත් පදිනනේ හෙම්බත් වෙලාම ඇති. හොයලා හොයලා ඉතින් මේ මොකද කියන්නේ මේ දොර කොට ඉන්නවා, ආතන ඉන්නවා, මෙතන ඉන්නවා කියලා කියන්නේ නැතුව දැන් මේගොල්ලෝ හෙව්වා. හොයලා හම්බුනේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ හෙව්වා නම් මට ආරංචි අර පාර්ලිමේන්තුවේ ටොයිලට්ස් වලත් මුදල් ගන්න දෙනවා. ඒව හොයලා සමහරක් අය කියලා තියෙනවා. සමහරක් අය ටෙලිෆෝන් රෙකෝඩින් තියෙනවා. ඒගොල්ලෝ වෙන වෙන තැන්වල ගිහිල්ලා කරපු දේවල් ගැන තියෙනවා. ඉතින් මේවා ඔය මඩ ගැසීමනේ කරන්නේ. දැන් මගේ පවුලේ අය ගැන මම කියන්නම්. මේ ව්‍යවහාරික විගණනේ වார்த்தාවෙත් පවුලේ විශේෂයෙන්ම ඔබේ සහෝදරය පිළිබඳව නිරන්තරයෙන් කියවුවා. නිරන්තරයෙන් කියවනවා. දැන් එයා ඇවිල්ලා මේ ඇටර්නි ඇට් ලෝ කෙනෙක්. එයා මේ රිටයර් වෙනකොට හිටියේ හැටන් නැචරල් බැංකුවේ මගේ සහෝදරිය හිටියේ ඩෙපියුටි ජෙනරල් මැනේජර් කෙනෙක් හැටියට. ඉතින් එයා මේ නිකම්ම මේ ආප් කෙනෙක් නෙමෙයි. අනිත් එක දැන් මේ අර ව්‍යවහාරික පරීක්ෂණය දීලා තියෙනවා මගේ සහෝදර සහෝදරියන්ගේ ඔක්කොමලාගේ, මගේ යාළුවන්ගේ, මගේ මේ කසින්ස්ලාගේ දාලා තියෙනවා. නියාල් ෆොන්සේකාගේ දාලා තියෙනවා. එයා ඇවිල්ලා මම මහා බැංකුව අධිපති වෙන්න ඉස්සරින් එයා DFCCගේ මැනේජර් ඩිරෙක්ටර්. ඉතින් එයාට මම අස් වෙන්න කියන්නේ. අමාල් කබ්‍රාල් යුනිලීවර් එකේ හිටපු චෙයාර්මන්. එයාව HNB එකට පත් කරලා තියෙනවා. HNB එක මම ගිහිල්ලා පත් කළා නෙමෙයි. HNB එක යාව පත් කරලා තියෙනවා. මොකද යාව පත් කරන්න සුදුසුයි. එයා යුනිලීවර් එක හිටපු චෙයාර්මන්. එතකොට ශිබානි තම්බි අයියා. එයා ලොකු ඩිග්‍රී එකක් කරලා ඇමරිකාවෙන් ඇවිල්ලා ඊට පස්සේ එයා මැනේජින් ඩිරෙක්ටර් රේඩුකා හොටෙල්ස් එයාව පත් කරලා තියෙනවා DFCC බැංකුවට. DFCC බැංකුවෙන් පත් කරලා තියෙනවා. මම පත් කළා නෙමෙයි. මේ එක්කෙනෙක්වත් මම පත් කරපු අය නෙමෙයි. සුනිල් විජේසිංහ මගේ බ්‍රදර් ඉන් ලෝ. මගේ මස්සිනා. NDB එකේ චෙයාර්මන්. දන්කොටුව පෞසලෙන් එකේ චෙයාර්මන්. වටවල ප්ලාන්ටේෂන් එකේ චෙයාර්මන්. ඉතින් එයාව NDB එකට මේ පත් කරලා එයාව චෙයාර්මන් කරුවම මගේ වැරද්දද? එයාව සුදුසුයි එතනට. දැන් මේ අයගේ පත්වීමගේ නෙමෙයි. රනිල් විජේසිංහ. එයා මේ ඉන්ස්ටිටියුට් චාටර්ඩ් අකවුන්ටන්ට්ස් එකේ ප්‍රෙසිඩන්ට් වෙලා හිටුවේ. එයා පත් කරලා තියෙනවා බැංක අසිලෝන් එකට. ඒත් මම මේ පත් කරලා තියෙන්නේ අපේ ආණ්ඩුවෙන් ආවට පස්සේ පත් කරලා තියෙන්නේ. ධාර විජේතිරේක. එයා සෙක්‍රටරි මිනිස්ට්‍රි ඔෆ් ප්ලෑන් ඉම්ප්ලිමේන්ට්. ප්ලෑන් ඉම්ප්ලිමේන්ට් සෙක්‍රටරි මිනිස්ටර් ජස්ටිස්. ලේකම් කෙනෙක්. එයා පත් කරලා තියෙනවා මේ සම්පත් බැංකුවට. දැන් මේ අයව තමයි මේගොල්ලෝ පෙන්වන්න හදන්නේ මේ හොර නඩේ කියලා. මගේ හොර නඩේ කියලා. දැන් මේ ගවන මේ දැන් ඔබතුමාගේ මේ කියන්නේ වහරි වෙන වார்த்தාවේදී ඔබතුමා නිර්දෝෂ වෙලා තියෙනවා ඔය කියන විදිහට. ඔය ප්‍රශ්න නැහැ කියලා. ඉතින් දැන් මොවුන් චෝදනා කරලා ඔබතුමාට ප්‍රශ්නයක් නැහැ නේ. දැන් ඔබ කියන්නේ මට ප්‍රශ්නයක් නෑ. මම ගොඩක් වෙලා තියෙන අතර. ඉතින් මං ඒවිල කියන්නේ පෙයි වුණාට. දැන් රටේ මිනිස්සුන්ට ඕක කියද්දී බානෝ. මිනිස්සු දන්නේ නැහැනේ. ඉතින් මම ඒකයි ඇවිල්ලා මට හරි සතුටුයි. මම හිරු නාලිකාවට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව දීම ගැන. මොකද නැත්තම් මමත් කියන්නේ පෙ. දැන් අපේ පවුල ගැන මම කියලා නැහැ. පවුලිය අය ගැන. දැන් මගේ තාත්තා ගැන මම කියලා නැහැ. මගේ පුතා ගැන මම කියලා නැහැ. ඒගොල්ලෝ ඉගෙන ගත්ත අය. මගේ නෝනා ගැන මම කියලා නැහැ. ඒගොල්ලෝ ඉගෙන ගත්ත අය. ඉතින් ඒකට ඒ අයට තනතුර තිබුණම එක එක පෞද්ගලික ක්ෂේත්‍රයේ ඒව මම දුන්නේ තනතුර නෙමෙයි. එකම එක තනතුරක් තමයි තියෙනවා මම කියන්න ඕනේ. මේ මට සම්බන්ධයක් කෙනෙක් ඔය වෝහාරික විකරණේ හොයාගන්න බැරි වෙච්ච එකක්. ඒ තමයි මගේ මාමණ්ඩිගේ මල්ලි. බැඳලා ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ මේ තාත්තගේ නංගිව. ඉතින් ඒක හොයාගන්න බැරි වුණා මේ කට්ටියට. ඒක පෙන්වලා දෙන්න තුන මේක මේ මොළකරුවා ඉන්නේ එතන කියලා. ඒකයි කියන්න තිබුණේ. කියන කතාව වෙන්නේ නැහැ කියන්නේ. ඒක කියලා නැහැ. ඒක හොයාගන්න නැහැ. දැන් මම ඒක කියනවා දැන් අද විතරේදී. මොළකරුවා කියලා ඔබ සඳහන් කළේ මම මොළකරුවා කියලා සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ. මොකද අද ඩිවුල් ගුණසේකර මැතිතුමා කියපු කතාව ඔයගොල්ලෝ බැලුවා නම් එයා කියනවා කෝප් කමිටුවට ඇවිල්ලා අර්ජුන මහේන්ද්‍රන් කිව්වලු මට මේ ක්‍රමවේදය වෙනස් කරන්න කිව්වේ රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියනවා මම තමයි මේක කරන්න කිව්වේ මේ වෙනස් කිරීම. I insisted කියලා කියනවා. insisted කියන වචනේ හරි මේ බැරෑරුම් වචනයක් සුදේව. රනිල් වික්‍රමසිංහ I insisted that he change the system. ඒ සිස්ටම් එක චේන්ජ් කරුවේ නැත්තම් ඔය හොරකම කරන්න බෑ. එයා තමයි මේකේ මුල. ඒක නිසා තමයි අවුරුදු 5ක් තිස්සේ මේක හැංගුවේ.
පළවෙනි දවසේම මේ හොරකම හම්බුණාම මොකද්ද කළ යුතු තිබුණේ? දැන් ඔබතුමන්ලාගේ ආයතනයේ හොරකමක් සිදු වෙනවා. ඔබතුමන්ලා ගිහිල්ලා ලෝයස 3 දිනට ගිහිල්ලා කියනවාද ඒ ගැන විග්‍රහය කරන්න කියලා? ඔබතුමන්ලා කියනවාද කෝප් කමිටුවට ගිහිල්ලා මේක විග්‍රහ කරන්න කියලා? ඔබතුමන්ලා කියනවාද මේක කමිෂන් එකක් දාලා විග්‍රහ කරන්න කියලා? ඔබතුමන්ලා පොලිසියට ගිහිල්ලා කියනවා. පොලිසියට ගිහිල්ලා කියාම සාජන් මහත්තයෙක් ඇවිල්ලා ඒක විග්‍රහ කරනවා. ඒකයි වෙන්න ඕනේ. ඒක උනේ නැහැ. එතන තමයි මේ තියෙන ප්‍රශ්නේ. මේ ඔක්කොම කෙරුවේ පියුනිටි පවර්ස් කියන්නේ, ඒ කියන්නේ මේ දඬුවම් දෙන්න පුළුවන් තැනකකින් නෙමෙයි මේ ඔක්කොම කෙරුවේ. ඔබතුමාට මතක ඇති. අර බොන්ඩ් කමිෂන් එකත් ඇවිල්ලා කිව්වා අපිට දඬුවම් දෙන්න බෑ. කෝප් කමිටුට දඬුවම් දෙන්න බෑ කියලා අපි දන්නවා. ලෝයර්ස් 3 දෙනෙක් කියලා විග්‍රහ කරාම දඬුවම් දෙන්න බෑ. විගණන වාර්තාවක් ගත්තයි කියලා මේ මිලියන 275ක් ගෙවලා ඒකිරුම් දඬුවම් දෙන්න බෑ. ඉතින් මේ ඔක්කොම කරලා තියෙන අවුරුදු 5ක් තිස්සේ මේ සල්ලි වේදන් කරන මිනිස්සුන්ව මුලා කරගෙන ගෙනියනවා රවුමක්. මේ රවුම ගෙනිච්චේ කවුද? රවුම ගෙනිච්ච රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ මේ රවුම ගෙනියලා තා රනිල් වික්‍රමසිංහ දැන් UNPK අය නැහැ කඩේ යන්න. ඒ නිසා තමයි කුලිකාරයන් අරන් තියෙන්නේ කඩේ යන්න. ඉතින් මේගොල්ලෝ ලැජ්ජ වෙන්න ඕනේ. මේගොල්ලෝ මේ හරි වார்த்தාව කියවනම් වார்த்தාවේ තියෙන ඉංග්‍රීසියෙන් තමයි ඒක මම දන්නවා. ඒකට ඒගොල්ලන්ට කියවන්න පුළුවන් ඉන්නෝනේ. දැන් මේ ටික කියා ගන්න පුළුවන් නම් ඕක හොඳට කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ නේ මේ රංගන. ඉතින් ඒක කියව ගන්න නැතුව ඒක භාගයක් කියවලා භාගයක් මේ වරු කියලා මේ වැඩේ නවත්තන්න ඕනේ. මොකද මේකට හරියටම කරන්න තියෙන දේ තමයි පොලිසියට ගිහිල්ලා එන්ට්‍රියක් දාලා මේක විග්‍රහ කරන්න ඕනේ. ඒක කරන්න නැතුව මේගොල්ලෝ යනවා තවත් වෝහාරයේ විග්‍රහයක් ඕනෙලු දැන්. ගන්න මේ කරන වංචාව. ඒක තමයි වංචාව. හැබැයි දැන් මේ මොහොතේත් අධිකරණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවනේ. ඒ අධිකරණ ක්‍රියාවලියට මේ වෝහාරයේ විග්‍රහන වார்த்தාව ඉදිරිපත් කරන්න පුළුවන්. පුළුවන්. ඒක පුළුවන්. ඒකට ඇත්තටම අධිකරණ ක්‍රියාවලියේ නැහැනේ මොලකරුවව. මේ පොඩි ආයවනේ අරන් තින්නේ. ඒකේ අනිත් ලොකුමිනියත් එයත් නැහැ. එයාට යන්න ඉඩ දුන්නා. ඔබතුමාට මතක ඇති. බොන්ඩ් කමිෂන් එක කාලෙදී හැමෝම දැනගෙන හිටියා අර්ජුන මහෙන්දන් මේකේ වැරදිකාරයයි කියලා. හැමෝම දැනගෙන හිටියා. මේ පොඩි ළමෙක්ගෙන් එහෙමත් එයත් කියයි. ඒ වුණාට එයාව නැවතුවේ නැහැ. මේ ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව ආපු ගමන්ම අපි ඔක්කොමලගේ පාස්පෝර්ට් නැවතුවා. අපිට යන්න එපා කියලා කිව්වා. අපිට යන්න බෑ. අපි ගියෙත් නෑ. අපිට යන්නත් ඕනේ තිබුණෙත් නෑ. ඒනට අපි පාස්පෝර්ට් තහනම් කරුවා. ඒක හරි. ඒක තමයි වෙන්න ඕනේ. ඒනට අර්ජුන මහින්ගේ විතරක් පාස්පෝර්ට් එක තහනම් කරුවේ නෑ. ඔය ඔක්කොම වැරදි කරපු මිනිහා. මට මෙහෙම ප්‍රශ්නයක් කියනවා. දැන් මේ වෝහාරික විගණන වார்த்தාව සකස් කරනකොට දැන් ඔහු නැහැ. ඒතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් කරලත් නැහැ. ඔව්. ඒතර ඒක සාධාරණ පරීක්ෂණයක් කරනවා. සාධාරණ පරීක්ෂණයක් වෙන්න බෑ. ඔබට අත්දැකීම් තියෙන නිසා මම අහන්නේ. ඔව්. එයාගෙන් පරීක්ෂණ කරලත් නැහැ. මට අය ඔබතුමා ඒක අහපේ හරි වැදගත්. මට දැන් මේ අවුරුදු දෙකක් තිබුණා වෝහාරික විගණනය කරන්න. ඔක්තෝබර් මාසේ 4 වෙනිදා මට ලියුමක් එවනවා. ඔක්තෝබර් 2019 ඔක්තෝබර් මාසේ 4 වෙනිදා මට ලියුමක් එවන්නේ. මට පෙනී සිටින්නේ කියලා වෝහාරික විගණනයේ පිළිබඳ ප්‍රශ්න උත්තර දෙන්න. ප්‍රශ්න 43ක් මට එවනවා. ප්‍රශ්න 43ක්. 43 එවලා මට කියනවා මේ තව දින කීපයකින් ඒකට උත්තර දෙන්න එන්නේ කියලා. මං කිව්වා මට එහෙම බෑ. මට ඔක්කොම තොරතුරු එවන්න කියලා. තොරතුරු එව්වා පිටු 9000ක් එව්වා. මං ගණන් කෙරුවා. පිටු 9000 එවලා මට ඊට පස්සේ කියනවා තව දවස් දෙකකින් ඇවිල්ලා උත්තර දෙන්න කියලා. මං කෝ මට එහෙම උත්තර දෙන්න බෑ කියලා. අනිත් එක ප්‍රෙසිඩෙන්ෂල් කැම්පේන් එකේ. මමත් ඒකට සම්බන්ධ වෙලා හිටපු පුද්ගලෙක්. රනිල් වික්‍රමසිංහ කියනවා ප්‍රෙසිඩෙන්ෂල් කමිෂනරේට යාට එන්න බෑයි කියලා මේ කියනවා. මට කියනවා එන්න කියලා මෙතන උත්තර දෙන්න. මං කෝ මේ උත්තර දෙන්න ඉස්සරින් ඔබතුමාලාට බලයකුත් නැහැ මෙතනට මේ වැඩේ කරන්න. මොකද ඔබතුමාලා මේකට සම්බන්ධය. මම ගවර්නර්ට ඇරිය ලියුමක්. ඒ ලියුම ඇති මං හිතන්නේ ඔය ඇනෙක්සස් වල. තාම ඒගොල්ලෝ ඒ හොයලා බලන්නේ නැහැ. මම ලියලා තියෙනවා. මගේ ළඟ ඒ ඔක්කොම ලියුම් තියෙනවා. මම පිටු 4කද 5කද ලියුමක් කරලා කිව්වා ඕගොල්ලන්ට මේක කරන්න අවසරත් නැහැ. ඕගොල්ලන්ට මේක කරන්න බලයකුත් නැහැ. ඕගොල්ලෝ මේක කරන එක වැරදි. කවදා හරි ඔබතුමාන්ට මේ ගෙවපු ගණන් වලට ඔබතුමාන්ට මේක වග කියන්නේ වෙයි කියලා මම මේ ඔක්කොම ලියලා තියෙනවා. හරි. දැන් ඔබ මහමොලකරු ගැනත් කියවෙනවා. එතකොට ඔබ අර්ජුන් මහේන්ද්‍රන් වැරදක් කළා කියන එක පොඩි ළමෙක් පවා දන්නවා කියලා කියවෙනවා. දැන් තියෙන කාගේ ආණ්ඩුවද? දැන් තියෙන අපේ ආණ්ඩුව. අපේ ආණ්ඩුව මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රියා කරන්නට ඕනේ. මොලකරුව මේකට සම්බන්ධ කරලා ඒ අයගෙන් ප්‍රශ්න අහන්න ඕනේ. මම ඒක පිළිගන්නවා. ඒක තමයි වෙන්න ඕනේ. මොකද ඒක නොවි මේක විසඳන්න බෑ. දැන් ඒක වළක්වන්න තමයි මේ එක එක දේවල් මේ රවුමට යන්නේ. නමුත් ඔබට මට දෙකොල්ලන්ටම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන මොලකරුගේ ඔබතුමා කියනවා ඔබතුමාලගේ පාස්පෝර්ට් තහනම් කරා කියලා. හැබැයි ඔබ කියන මොලකරුගේ පාස්පෝර්ට් එකවත් තහනම් කරලාද? ප්‍රශ්නය. විරාමයෙන් පසු තවත් කතා කරමු.
සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් හා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදය අප සාකච්ඡා කරමින් සිටින්නේ හිටපු මහවංගු අධිපති හජිත් නිවාඩ් කබ්‍රල් මහතා සමග. ඔබතුමා කිව්වා මහමුල කරුවෙන් රන්දි වික්‍රමසිංහ මහතා තමයි 2015 පස්සේ බැඳුම් කර ඒ ගනුදෙනුවේ ඒ දූෂණ ගනුදෙනුවේ මහමුල කරු කියන කාරණේ. නමුත් ඔබේ ආණ්ඩුවටම චෝදනාවක් එල්ල වෙනවා. අනුර කුමාර දිසානායක මහතා මෙවැනි චෝදනාවක් කරන්නේ. බලපෑම් මත පරීක්ෂණ ඉදිරියටගෙන යාම සඳහා බලපෑම් තිබුණේ, පරීක්ෂණ යටපත් කිරීම සඳහා බලපෑම් තිබුණේ, අපි ලෑස්තිලිදරව කරන්න බලපෑම් තිබුණේ පරීක්ෂණ යටපත් කිරීම සඳහා. බැඳුම් කර ගනුදෙනුව ගැන කෝප්පාර්තාව එළියට එනකොට කිව්වා රනිල්ගේ නම නැහැ කිව්වා. ඒක ඇරුවේ මහ බැංකුවේ ක්‍රියාදාමය පිළිබඳව. ඒක එන්නේ මහ බැංකුවේ නිලධාරීන්ගේ අධිපතිවරයා ගැටළු කණ්ඩායම මැදිහත් වීම සහ දේශපාලන මැදිහත් වීම ගැන නෙමෙයි. ඒකට තියෙන බලය ඒක. හැබැයි අර නිශ්චිත වශයෙන් කිව්වා කවුද? බැඳුම් කර ගනුදෙනුව ප්‍රධාන චූටිකේ රනිල් වික්‍රමසිංහ කියලා. හැබැයි දැන් මාස දෙකක් අමාරු කීතියි. කොරණිල් වික්‍රමසිංහ ගිනවද? නැගෙන්නේ ඔබ අර කැම්පේන් කරපු ආණ්ඩුව දැන් තියෙන්නේ, ජනාධිපතිවරයා ඉන්නේ, මොවුන් චෝදනා කරන්නේ මාස දෙකහමාරක් ගිහිල්ලා තියෙනවා මහමුලකරු ගෙනලා නැහැ ඉදිරියට, ඔහු ගැන කතා කරන්නේ නැහැ කියන කාරණේ. ඒක වෙන්න ඕනේ. මම එතන ඉන්නවා සුදේව. මම ඍජුව මෙතන ඉන්නවා. ඒක වෙන්න ඕනේ. ඒ වුණාට දැන් මෙතනදී තියෙන ප්‍රශ්නේ තමයි දැන් මෙයා කියනවා නම නැහැ කියලා. නම දාන්න ඕනේ කවුද? කෝප් කමිටුවේ චේයර්මන් කවුද? කෝප් කමිටුවේ චේයර්මන් සුනිල් හඳුනේ. හැබැයි ඔහු කියන කාරණා ඔහු හේදි පැහැදිලි කිරීමක් කරනවා. ඔහු කියන්නේ මහ බැංකුවේ ගනුදෙනුව පිළිබඳව තමයි කෝප් කමිටුවේ සුවා බැලුවේ කියලා. ඔව්. ඒතකොට එහෙම හොයලා බලන්න. ඒ නම නැතිෙක් ගැන කතා කරන්න හැකියාවක් නැහැ කියලා ඔහු කියන්නේ. ඇයි බැරි? ඉතින් මහ බැංකුවේ ඒ ක්‍රමවේදය වෙනස් කරන්න කියලා කිව්වේ අහවලයි කියලා කියනවා. එතකොට මහ බැංකුවේ ඒ කෝප් වාර්තාවෙම තියෙනවා ඒකට ඉස්සරින් කබීර් හෂීමුයි රවි කරුණානායකයි තව රවි කරුණානායක අඩු ගන්න එන්න පුළුවන්. මොකද එයා මුදල් ඇමති. අනිත් දෙන්න කබීර් හෂීමුයි මලික් සමරවික්‍රම. ඉතින් ඒ දෙන්න අත ඇවිල්ලා එතන නගරණ හිටියලු ඒක මේ බලන්න. ඒක ඒ දිනට කිසිම අවස්ථාවක් නැහැ, අයිතියක් නැහැ එතනට යන්න. ඉතින් ඒවා ගැන හොයන්නත් බැරිද මේගොල්ලන්ට? එහෙමනම් ඉතින් මෙතන වෙලා තියෙන්නේ අර අවශ්‍ය දේවල් වසන් කරනවා. ඕක තමයි මෙතන වෙලා තියෙන දේ. අවශ්‍ය දේවල් වසන් කරනවා, හරි දෙයට යන්නේ නැහැ. මට මම ඕක මගේ පොත එලි දක්වද්දී මම පෙන්වලා දුන්නා. මගේ ගෙදර හිටියා මේ බලුපැටියෙක්. ඒ බලුපැටියා ලේනු පස්සේ දුවනවා. ඒනොට ලේනව අල්ලන්නේ නැහැ. ලේන ළඟට ගිහිල්ලා ලේනව අල්ලන්න ඔන්න මෙන්න තීදී එයා නවතිනවා. ඒ වගේ තමයි මේගොල්ලෝ. කවුද බලුපැටියා, කවුද ලේන? බලුපැටියා තමයි ජාවිපියේ හිටපු කට්ටිය. ඒගොල්ලෝ දුවනවා, අල්ලන්නේ. ලේන තමයි මොලකරුවා. මොලකරුවා අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දි නමවත් ලියන්නේ නැහැ. බැඳුම් කර කොමිසම ඒක ලිව්වෙත් නැහැ. අර නීතිඥ 3 දෙනා ලිව්වෙත් නැහැ. පළවෙනි එකේ ලියන්න ඔන්න මෙන්න තියෙද්දි පාර්ලිමේන්තු විසිරුවා. නැත්තම් මම දන්නවා ඩිව් ගුණසේකර මැතිතුමා ඕක ලියනවා. ඒකත් මේ නැවැත්තුවා. ඩිගුන්සේකර මහතා අද පැහැදිලිව සඳහන් කරපු කාරණේ තමයි මහ බැංකුව හිටපු අධිපතිවරයා සාක්ෂි ලබා දීලා තියෙනවා. රන්දි වික්‍රමසිංහ මහතා තමයි ඒ සඳහා උපදෙස් දුන්න කියන කාරණේ. ඉතින් ඒක එළියට දාන ඉස්සරින් පාර්ලිමේන්තු විසිරුවා. ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ. මේක කොහොම හරි කරලා අර ලේනාව බේරනවා. නිසි පරීක්ෂණ නිසි ලෙස ක්‍රියාත්මක වුණොත් ලේනට බේරෙන්න පුළුවන්ද? බෑ. ලේනට බේරෙන්න බෑ. ඔබ කොහොමද කියන්නේ? ලේන ගැන හොඳට සාක්ෂි තියෙනවා. සාක්ෂි හොඳට ගොනු කරලා තියෙනවා. මම පොතකුත් ලියලා තියෙනවා. මම මේ පොතේ පෙන්වලා තියෙනවා මේ අවශ්‍ය දේවල් මෙන්න මේ දේවල් කියලා. පොලිසියේ අයට තියෙන්නේ ඒවා වගේ බලලා, තව මගේ කියන ඒවා විතරක් නෙමෙයි, තව උගත් දෙනෙක්ගේ ලිපි තියෙනවා, සාක්ෂි තියෙනවා. ඒවා හරියට කෙරුවතෙන් සුදේව මේකට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක හොයන්න පුළුවන්. අනිත් එක මේකේ සක්සුදක්සේ අර ඩොකියුමන්ටේෂන් එක තියෙනවා. මහ බැංකුවේ එකක් තියෙන්නේ, මහ බැංකුවේ වංචාව කරලා ගැලවෙන්න බෑ ලේසියෙන්. මොකද මහ බැංකුවේ මේ ඔක්කොම ලිඛිතව තියෙනවා. දැන් ඔබගේ ආණ්ඩුවට මේ ඉතාම පහසු වෙන දැන් ඔය ලේන අල්ලන එක ඔබගේ ආණ්ඩුවෙන් අතහැරියොත්, ඒ කියන්නේ ඔබ බලුපැටියා කියලා අපි උදාහරණයට ගත්තොත්, ඒ බලුපැටියා ඔබගේ ආණ්ඩුව කියලා ගත්තොත් අල්ලන්න වගේ ගිහිල්ලා අතාරී වගේ එකක් හිතෙන්නේ නැද්ද? එහෙම වෙන්න නරකයි. ඔව්, දැන් මොකද බලයක් තියෙනවා. බලයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහලාගේ තිබුණු ආණ්ඩුවට ඒ ලැබැඳියාවන් හරි තියෙන්නේ නැතිනේ ඔවුන් සමග. ඔව්. උඩට කිසිම දෙයක් නැහැ. එතකොට ඒ කාරණත් එක්ක බොහොම පැහැදිලිව මේ කාරණේ කරන්න පුළුවන්. මේ චෝදනා එල්ල වෙන්නේ ඒ හින්දා. ඔව්. ඉතින් එහෙනම් තමයි මම හිතන්නේ මේක කරේ යුතුයි කියලා. මේකට පොලිසියෙන් දාලා මේකෙන් පොලිසිය හරහා මේක හොයන බලන්න. ඔබතුමා උපදේශක තියෙනවා කියලා. අගමැතිවරයා ගන්නවා ඒ සාක්ෂි. සාක්ෂි තියෙනවා
පළවෙනි දවසේම මේ පෙබරවාරි මාසේ 27 වෙනිදා මේක කරද්දී මේ මේ පංචාව කරද්දී මේ අය බිලියන 1යි ඉල්ලුවේ සෙන්ට්‍රල් බැංක් එක. ඊට පස්සේ බිලියන 10ක් දුන්නා. අනිත් අයට නොකිය. ඊට පස්සේ ඒ සම්පූර්ණ ඒ ලැබුණේ බිඩ්ස් මේ ඒ අරයාගේ මේ perpetual treasury එකෙන් ලැබුණේ. ඒ perpetual treasury ඇවිල්ලා අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑන. අර්ජුන මහේන්ද්‍රන් ගියා මේ ඔක්ෂන් එක තියෙන තැනට. කිසිම කෙනෙක් කිසිම අධිපතිවරයෙක් මීට ඉස්සරින් ගිහිලා නැති තැනකට ගියා. ගිහිලා එතනින් ඒක ගත්තා. ඉතින් මේ ඔක්කොම සාක්ෂි. මේ ඔක්කොම සාක්ෂි. අනිත් එක ඕනම අපරාධයක තියෙන එක දෙයක් තමයි අපරාධයට පෙර සිදුවීම්. පෙර සිදුවීම් මොනවද? මහා බැංකුවේ හිටපු සේවකයන් නිලධාරීන් එහාට මෙහාට අයින් කෙරුවා. ඊට පස්සේ වාතාවරණය හැදුවා. අර ඇමතිවරු ඇවිල්ලා එතන ලෑස්ති වෙලා මිලියන 1.15 කරන්නට වාතාවරණය හැදුවා. ඊට පස්සේ වංචාව කළා. වංචාව කිරුවට පස්සේ වසන් කිරීම. අවුරුදු 5ක් තිස්සේ වසන් කරව එක අපි පෙනි අපේ ඇස් ඉදිරිපිට එක කෙරුවා. හැමදාම ඒක නොවෙන්නට වෙන වෙන දේවල් කෙරුවා. දැන් අර්ජුන මහේන්ද්‍රන් කියන මේ විදේශීය පුරවැසි භාවයෙන් පුද්ගලයාට මහ බැංකුව අධිපති ධූරය දීමත් ওই මහ මොලකරුගේ ප්ලෑන් එකක් තමයි මේ වංචාව කිරීමට. ඒ අනිවාර්යයෙන්ම ප්ලෑන් එකක් තමයි. මොකද අනිත් එක ඒක එයාට දෙනකොට ඒ අධිපතිකම දෙනකොට කී දෙනෙක් ඒකට විරුද්ධ වුණාද? රණිල් වික්‍රමසිංහ නෑ නෑ මම අංගයට වගකීම ගන්නවා කියලා. අද වගකීම අරන් තියනවාද? කොහේ යාගේ වගකීම? එයා වගකීම අරන් තියනවාද? නෑනේ. දැන් එයාට කියලා කිව්වොතින් ඔබතුමා කිව්වනේ මේ එයාට වග කියනවා කියලා එයා දැන් කෝ ගේන්නේ කියලා. දැන් අපේ කට්ටිය හැමදාම යනවා ලෝකේ වටේ එයා හොය හොය. එයාට ලියුම් ලියනවා. එයාගේ මේ එයාව නැවත ගේන්න එක්ස්ට්‍රඩිෂන් එකට සිංගප්පූරුවත් එක්ක මේ බලනවා කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් මේ ඔක්කොම කරනවා. ඒ පළවෙනි දවසේම කිව්වනම් බැඳුම් කර කොමිසම් තියෙන වෙලාවේ මෙයාගේ પાස්පෝර්ට් එක නවත්තලායි කියලා එච්චරයි. ඒක ඒක පෑන් පහරයි. ඒක නොකර එයාට යන්න දීලා ඊට පස්සේ දැන් බොරුවට නිකන් උඩ පෙරම බැලලා අර ලේනයි බල්ලයි ඒක තමයි කරන්නේ. ඉතින් ඒක කරලා තියෙන කියලා හොඳට පැහැදිලි ඕනතරම් සාක්ෂි තියෙනවා. අපි ඒ සාක්ෂි ගොනු කරලා තියෙන තැන් තැන් වල හැම තැනම තියෙනවා. ඒ සාක්ෂි දෙන්න මිනිස්සු ඉන්නවා. ඒකෝ ලැබිලා කියාවි මෙන්න මෙහෙම දේවල් වුණා කියලා. ඒක හොයලා බලලා ඒකට දඩුවම් කරන්න ඕනේ. දැන් ඒ කාලේ ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් අපිට ගැලවෙන්නත් බෑ. ඔව් නමුත් දැන් වෝහාරික විගණන වාර්තාව හරහා දැන් ඔය කියන කාරණා පසකට ගිහිල්ලා තියෙන්නේ. ඔය කියන කාරණා පසකට ගිහිල්ලා 2006 ඉතින් 2015 කියන කාරණේ තමයි එළියට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබට අනුව දැන් මේ යන විදිහට ඔබ කියන මහමුලකරු රනිල් වික්‍රමසිංහ මහතා මේ ගනුදෙනුවෙන් ගැලවෙන්නද හදන්නේ? අනිවාර්යෙන්. මම ඒක තමයි මම ඕක ලියුවේ the great bond scam cover up කියලා. bond scam නෙමෙයි මම ලිව්වේ. මම ලිව්වේ cover up එක ගැන. ඇත්තටම මේ cover up එක තමයි ඉතාමත්ම සූක්ෂම කරපු දේ. මේ bond scam එකෙන් පස්සේ පළවෙනිින්ම ගෙනාවා මේ නීතිඥ තුන්දෙනෙක්ගේ කමිටුවක්. ඊට පස්සේ ගෙනාවා කෝප් කමිටුවක්. ඊට පස්සේ ගෙනාවා තවත් කෝප් කමිටුවක්. ඊට පස්සේ ගෙනාවා මේ bond commission එක. ඊට පස්සේ ගෙනාවා වෝහාරික විගණනයක්. මේ එකකටවත් බලයක් නැහැ. මේ එකකටවත් බලයක් නැහැ. ඒ කෙරුවේ කල් මැරුවා. අවුරුදු 5ක් යා මේ හිටියා ප්‍රයිම මිනිස්ටර් හැටියට. මේ ඔක්කොම වංචාව කරලා. අවුරුදු 5ක් හිටියේ කොහමද? මේ එක එක දේවල් මිනිස්සුන්ට ඇස්බැඳුම් කර කර. ඒ ඇස්බැඳුම් කර කර තමයි මේ කරේ. ඉතින් මිනිස්සුත් හිතනවා දැන් මේක වෙයි. අරක වෙයි තිය හැමදාම පොඩි පොඩ මොනවාරි පෙන්නනවා. වොයිස්කෝප් එකක් වගේ. ඒක පෙන්නලා ඉතින් මිනිස්සුත් ඒක පස්සේ දුවනවා. දැන් බලන්න ඒක පැත්තකින් තියලා බලන්න. දැන් මේ නායකත්වය රැකගන්න හැටි බලන්න. ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න අය ලැජ්ජ වෙන්න ඕනේ. 2005 ඉඳලා මම ට්‍රේස් කෙරුවා එයාගේ හිස්ටරි එක. හැමදාම මොකක් හරි වෙට්ටුවක් දානවා. එයාට විරුද්ධව එනකොට මොකක් හරි චෝදනාවක් නායකත්වයෙන් අයින් කරන්න ඕනේ කියලා මොකක් හරි වෙට්ටුවක් දානවා. මේ ඊයේ පෙරේදාත් බලන්න කරපු වැඩි. දැන් සජිත් ප්‍රේමදාසට දුන්නා සම්මානයක් දීලා එයා තියාගත්තා මේ නායකත්වය. ඉතින් ඒ වගේම තමයි රටටත් කරන්නද? එයා එක්සත් ජාතික පක්ෂය කරන එක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක ඕන එකක් කරගෙන ඒ අය ඒ ලනු ගිලින්න ඕන ඒකට ලනු ගිලගෙන ඉන්න පුළුවන්. මේ රටේ වංචාවට ඒ ලනු ගිලින් දෙන්න බෑ. ඒකයි අපිට තියෙන යුතුකම. අපි ඒකයි ඇවිල්ලා මේ මේ කෑ ගහන්නේ මේව ගැන. නමුත් දැන් මේ කියන වාර්තාව හරහා ඔබ කාලයේදී පාඩුව බිලින 10කට සදහන් කරනවා. නමුත් 2015න් පස්සේ පාඩුව කොච්චරද? නැත්තම් මේ හොරකම කොච්චරද? මේ අලාභය කොච්චරද කියලා ගණනය කළ යුතුයි.
හර්ෂද සිල්වා අමාත්‍යවරයා විශේෂයෙන්ම ඔහු කෝප් කමිටුවත් නියෝජනය කර ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරා. දෙදස් පහළවේ පෙබරවාරි 27 වෙනිදා ඉඳලා 2016 මාර්තු 29 වෙනිදා වෙනකම් රජයට වෙලා තියෙන අවම පාඩුව රුපියල් මිලියන 6633. උපරිම පාඩුව රුපියල් මිලියන 9681. මේක ප්‍රථම වතාවට තමයි මේ ව්‍යවහාරික විගණන හරහා දැනගන්න ලැබෙන්නේ. අපි කිසි කෙනෙක්ට සුදුහුණු ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේවට සම්බන්ධ වෙච්ච සියලුම දෙනා අධිකරණයේ ඉස්සරහට ගෙනල්ලා පණවන්න පුළුවන් දැඩිම දඬුවම් පැනවිය යුතුයි කියලා නැවතත් මතක් කරනවා. විගණන කාර්යපතිතුමාගේ වාර්තාවට අනුව, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ වාර්තාවට අනුව, ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවට අනුව බැඳුම් කර නිකුතු වලදී හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රයන් නීතියට පටහැනිව ක්‍රියාත්මක කිරීම හරහා රජයට විශාල පාඩුවක් සිද්ධ වෙච්ච බව ඔප්පු වෙලා තියෙනවා. එතුමා දැන් ඉතාමත්ම දැඩි ස්වරයෙන් කතා කරනවා. එතකොට එතුමා ව්‍යවහාරික විවරණ වාර්තාව සම්බන්ධ කරගෙන කියන්නේ පාඩුව බිලියන 9681 කියන කාරණේ. මිලියන. ඔව්. 9000. ඒ කියන්නේ බිලියන 9යි. 9යි. දැන් වෙලා තියෙන්නේ මේ අය මෙටි ඉස්සරින් කිව්වේ නෑනේ ඕක. ව්‍යවහාරික විවරණයත් ඉස්සරින් අපි පෙන්නලා දුන්නා ඔය ගණන්. අපි පෙන්නලා දුන්නා ඔයට වඩා ගණන්. මේ විගණන මේ බැඳුම් කර වංචාව නිසා සුදේව පැති පහකින් පාඩු වුණා රටට. මම මේ පැති පහ පොඩ්ඩක් මට කියන්න අවසර දෙන්න. පළවෙනි එක තමයි වැඩි අඩු ගණන් වලට බැඳුම් කර නිකුත් කරපු නිසා ෂණිකව පාඩුවක් වුණා බිලියන 2ක් පමණ. බිලියන 2ක්. මේ ඔක්කොම බිලියන වලින් අපි කතා කරමු දැන්. මොකද මේ පාඩුවේ ඔක්කොම මුළු කතාවම එන්නේ බිලියන වලින්. බිලියන 2ක් කියන්නේ මිලියන 2000ක් කියන එක. මිලියන 2000ක්. බිලියන 2ක් පාඩුවල ෂණිකව. ඊට අමතරව අපේ මුළු පොලි පද්ධතියම වැඩි වුණා. එකට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා yield curve කියලා. එතකොට ඒ සියලුම බැඳුම් කර වැල සහ බිල්පත් වල භාණ්ඩාගාරයේ පොලි අනුපාතය වැඩි වුණා. දැන් මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. දැන් කියමුකෝ අවුරුදු 30 බැඳුම් කර වැල තමයි මේ අය පොලි අනුපාතය වැඩි කෙරුවේ. මේ કૃත්‍රිම ලෙස වැඩි කෙරුවා ඒ වංචාව කරන්න. අවුරුදු 30 පොලි අනුපාතය වැඩි වෙච්ච ගමන්ම මාස 3 පොලි අනුපාතය වැඩි වුණා. එතකොට අපේ මුළු රටේම පොලි අනුපාත පද්ධතිය වැඩි වුණා. ඒකේ ඒ නිසා රජයට වෙච්ච පාඩුව තමයි මේ එක අවුරුද්දක් තුලදී 2015 වසර තුලදී ඒ සිදුවෙච්ච පාඩුව අවුරුදු 30ක් වෙනකන් ඒක සිදුවෙනවා බිලියන 145යි. මම ඒ ගණනය කළා මම ඒ පොතේ දීලා තියෙනවා. ඊට අමතරව රටේක මේ බැඳුම් කරවල පොලි අනුපාතය තමයි සාමාන්‍ය බේස් රේට් එකක් හැටියට ගන්නෙ. ඒකට අනුපාතව තමයි අනිත් සාපේක්ෂව තමයි අනිත් පොඩි අනුපාතවල් ගණනය වෙන්නේ. දැන් යම්කිසි පුද්ගලයෙක් ගිහලා නිවාස ණයක් ගන්න උනත් මෝටර්සයිකල් එකක් ලීස් කරන්න උනත් යනකොට ගාන හම්බ වෙන්නේ අරක බේස් කරගෙන. ඒ ඔක්කොම ඉන්ට්‍රස්ට් රේට්ස් වැඩි වුණා. පොඩි අනුපාත තනි ඉලක්කමට තිබුණු ඒ පොඩි අනුපාත ඉලක්කම් දෙකක් බවට පත් වුණා. මම මහා බැංකුව බාර දීලා යනකොට අපේ රටේ AWPLR කියලා කියනවා. ඒ කියන්නේ average weighted prime lending rate. ඒ කියන්නේ හොඳම ගනුදෙනුකරුවන්ට ලබා දෙන පොලි අනුපාතය 6%. ඒතර ඒකට අනුපාතව ඒකට සාපේක්ෂව තමයි අනිත් අයට මේ ලැබෙන්නේ පොලි අනුපාතවල. ඉතින් එතකොට මොටර්සයිකල් එකක් ලීස් කරනකොට 8%, 9%, 10%යි වෙන්න පුළුවන්. ඒ වගේ ගණන්. මොකද හොඳම ගනුදෙනුකරුවන්ට 6%. අද ඔබතුමා දන්නවද 2019 අග වෙනකොට ඒක වැඩි වෙලා තිබුණා 12%. double. කවුද වග කියන්නේ ඔනේ? මේ මහා මොලකරු මේ අය. ඉතින් මේ මෙරසත් සිදු වුණා. ඒතර ඒක නිසා අපේ රටේට ගලා එන ආයෝජන ගලාවේ නැහැ. අපේ සියලුම සාර්වාර්ථික සාධක විනාශ වුණා. ඒ විනාශීම දැන් අපිට නැවතවරක් රිපෙයාර් කරන්න වෙනවා. මේ දැන් නැවතවරක් බැංකු වලට ලොකු පාඩු සිදු වුණා. ඒ කියන්නේ බැංකු සල්ලි හම්බ කරුවාට බැංකු ඒ වැඩිපුර යන ගාන මේ AI ගනුදෙනු කරවන්න දැන් දෙනවනේ. ඉතින් හැමෝටම ඊට පස්සේ ඒක පාඩුවනේ. ඊට පස්සේ මේ සේවක අර්ථ සාධක අරමුදලට බිලියන 20ක් පාඩු වෙනවා කියලා ඉන්ටර්නල් රිපෝට්ස් තියෙනවා. ඉන්ටර්නල් රිපෝට්ස්. ඒ වගේද මේගොල්ලෝ කතා කරලා නැහැ. ඒවා කොහේ ගිහලා දන්නේ නැහැ. ඒවට ඉන්ටර්නල් රිපෝට්ස් තියෙන බව මම දන්නවා. මම මට ඒව දැකලා තියෙනවා මම. ඒතර ඒ ඉන්ටර්නල් රිපෝට්ස් අනුව ඒ බිලියන 20 ගැන හොයන් හෙව්වේ නැහැ. දැන් ඔය මම චෝදනා කිරුවේ හිටපු දැන් ඉන්න මේ අධිපතිත් නෙමෙයි ඒටි ඉස්සරින් හිටපු අධිපති වුණත් මේව ගැන හෙව්වේ නැහැ.
එයාට මම හිතන්නේ ප්‍රෙෂර් එකක් එන්නේ නැති ඒ හින්දා ඒව එකක්වත් හෙව්වේ නැහැ. එයා තියාගත්ත සමරසිරි මහත්තයාව මාස 13ක් චෝදනාවට ලක් වෙච්ච පුද්ගලයා. ඊට පස්සේ එයාව මේ පොලිසියෙන් අල්ලගෙන යනකම්ම එයා හිටියා නිදැල්ලේ. එක දවසක්වත් චාර්ජ් ෂීට් එකක්වත් දුන්නේ නැහැ. ඉතින් මේව තමයි වැරදි. ඉතින් මේව කරලා මේ ඔක්කොම වසන් කරලා අවුරුදු 5ක් තිස්සේ වසන් කරලා දැන් ඇවිල්ලා කියනවා හර්ෂ සිල්වා මහත්තයායි මම ඒක ඇත්තටම සන්තෝසයි. එයා කියන හේතුව මම දන්නවා. එයා කියන්නේ මේක මේ වෙන හේතුවක් නිසා. දේශපාලන උමනාවක් ඇතර දේශපාලන උමනාවට කියන්නේ. මොකද එයා දැන් දන්න දැන් එයා ඉන්නේ වෙන පිලක. එක්සත් ජාතික පක්ෂයේ එයා ඉන්න පිල රණවීර වික්‍රමසිංහට විරුද්ධ පිල. ඔබ කියන්නේ ඒ කණ්ඩායමට අනිත් කණ්ඩායම නීති හමුවට ගෙනල්ලා මේ කටයුත්තට වාසියක් ගන්න උත්සාහ ගන්නවා කියලාද? ඔව්. දැන් එයා අරුජිත මහේන්ද්‍රන් ගැන කතා කරනවා. මේ ඉස්සරින් කතා කරුවද? දැන් එයා හිතනවා ඇති දැන් ඒක කතා කරලා මේ යම් කිසි විදිහකට එයාට බේරෙන්න පුළුවන් කියලා. ඒකට මේ ඉස්සරින් කතා කරුවේ නැහැ. මේ ඉස්සරින් කතා කරුවා අපි කතා කරුවා. අවුරුදු 5ක් තිස්සේ මම කතා කරලා තියෙනවා. අවුරුදු 5ක් තිස්සේ මේ විජයවර්ධන මහත්මයා කතා කරලා තියෙනවා. අවුරුදු 5ක් තිස්සේ මේ තව ගොඩක් දෙනෙක් කතා කරලා තියෙනවා. රුසිරිපාල තෙන්නකෝල් මහත්තයා කතා කරලා තියෙනවා. නාලක ගොඩේව කතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ කතා කරලා තියෙනවා කට්ටිය. ඊට පස්සේ මේ සීලම නාලිකාව මේ පෙන්වලා දී තිනවා. ඔබතුමාලා නාලිකාව පෙන්වලා දී තිනවා මේවා. පෙන්නවා මොකුත් කිරුවේ නැහැ. ඉතින් දැන් යන්තම් බොලේ පෑදිලා දැන් ඇවිල්ලා කතා කරන එක ගැන අපි සන්තෝෂ වෙනවා. මම ඇත්තට මේ ගැන සන්තෝෂයි. හර්ෂ සීල මහත්තයා මගේ මිත්‍රයා. ඒ ගැන කතා කිරීම ගැන මම සන්තෝෂයි. ඒකට දැන් කාලේ ගිහිල්ලා අනිත් එක ඒගොල්ලොන්ගේ හේතුව ඒගොල්ලොන්ගේ චේතනාව දැන් වෙන චේතනාවක් නිසා කියලා මට පේනවා. ඒත් කමක් නැහැ. දැන් හරි ඒගොල්ලෝ එතනට එන එක හොඳයි. දැන් අපි මේ ගැන හොයලා බලලා හරි තැනකට යන්න ඕනේ. නමුත් එතන තියෙන ප්‍රශ්න තමයි එතුමන්ලා කියන්නේ පාඩුව වැඩි වශයෙන් ගණනය කරොත් 9681 කියන්නේ බිලියන 9 කියන කාරණේ. හැබැයි ඔබ කිස් සඳහන් කරපාර මුලින් ප්‍රධාන වශයෙන් බිලියන 2ක පාඩුවක්, ඉන්නතුරු බිලියන 145ක පාඩුවක් කියන කාරණේ. ඒකම බිලියන 147ක් තියෙනවා. ඒ බරපතල කාරණයක්. නමුත් වෝහාරික විගණන වාර්තාව එතුම අපට දක්වන්නේ එහි සඳහන් වෙන්නේ මිලියන 9681යි බිලියන 9ක පාඩුවක් කියන කාරණේ. ඒක මම කියනවා වැරදි කියලා. වෝහාරික විගණනේත් ඒක අතපසු කරලා තියෙනවා. මම හිතන්නේ සමහර කාලට බොන ගමන් මම මේ ගණනය කිරීම ඇරලා තියෙනවා ඒගොල්ලන්ට. මම මේ ගණනය කිරීම සුදේව ගණනය කරලා මම මේක ඇරියා බොන්ඩ් කමිෂන් එකට. බොන්ඩ් කමිෂන් මම ලිඛිතව දුන්නා. මෙන්න මේ අවාසිය කියලා මෙන්න අලාභය කියලා මම ලියලා දීලා තියෙනවා. ඒගොල්ලෝ ගත්තෙත් නැහැ ඒක. ඒගොල්ලෝ කතා කිරිවෙම නැහැ. ඒගොල්ලෝ කිව්වා අපිට මේක ගණනය කරන්න අමාරුයි කියලා. ඒගොල්ලෝ ඒ ගණනය කරන්න අමාරුයි කියලා කිව්වේ නැහැ. වෝහාරික විගණනයක්වත් කරලා ඒක හොයන්නේ කියලා. ඊට ඉස්සරින් හොයන්න ඒගොල්ලෝ උනන්දුව තිබුණා. ඒගොල්ලෝ තිබිච්ච මැන්ඩේට් එක ඒගොල්ලෝ කරන්න සූදානම් වුණේ නැහැ. බොන්ඩ් කමිෂන් එකේ. මම ඒක කෙලිම කියනවා. මොකද බොන්ඩ් කමිෂන් එකේ තිබිච්ච එක බගකීමක් තමයි මේ කොච්චරද පාඩුව කියලා කියන්නේ. කිව්වේ නැහැ. කොතනවත් ලියලා නැහැ. අර 2000 ගැන විතරයි කියලා තිබුණේ. බිලියන 2000 ගැන. ඒක කියලා යන්ද අනිත් එක ගණනය කරන්න අමාරුයි කියලා දෙනවා. අමාරුයිද තමයි කොමිෂන්ක් දාලා තියෙන්නේ. පුළුවන් නම් මේ නැත්තම් මේ පොඩි ළමයට දෙනවනේ ඒක. ඒගොල්ලන්ට තියෙනවා ගෙනලා මේ ඒකේ ඉන්න විශේෂඥයෙක් අහලා මම ලිව්වා. මම කිව්වා මාව කැඳවන්න. මාව කැඳෙව්වේ නැහැ. මගේ සහෝදරිය ගැන කිව්වම දවසක් එක මේ කමිෂන් මෙම්බර් කෙනෙක් මගේ සහෝදරිය ගැන මෙහෙම මගේ එක ගෙදර ඉන්නේ නැති කියලා කිව්වම මම ලියලා කිව්වා මම එහෙම ඉඳලා නැහැ මාව කැඳවන්න මේ මම කැඳවලා මට අවස්ථාව දෙන්න කියලා මට කැඳෙවෙ නැහැ. ඊට පස්සේ මම ලියුමකුත් අරලා කිව්වා මෙන්න මේ ලොස් එක මෙච්චරයි කියලා. ඒක ඊට පස්සේ අනිත් ඔක්කොම ලියුම් කියුම් 547ක් බොන්ඩ් කමිෂන් එක රිපෝර්ටරට ඇටච් කරනවා. මගේ එක නෑ. මම දීපු ලියුම නෑ. ඉතින් මේකේ මට පේනවනේ මොකක් හරි මෙතන වෙන සිද්ධියක් වෙලා තියෙනවා කියලා. ඉතින් මම මේක ලියලා එලි දැක්වේ ඒක නිසායි සුදේව. ඒ කියන්නේ ඔබ කියන්නේ දිගින් දිගටම හොරාගේ අම්මගෙන් පේන අහනෝ වගේ වැඩක්ද දීහිල්ලද? අනිවාර්යෙන්. මේක වසන් කිරීමට මේ ඔක්කොම දේවල් සිදු වුණේ මේ වසන් කිරීමෙන් වෙනුවේ. ඉතින් වසන් කිරීම අපි එලි දක්වනවා. මේ වසන් කිරීම ගැන අපි පේනල දෙන්නට ඕනේ. ඉතින් මෙතනදී අපි පෙන්වලා දීලා තිනවා මේ බිලියන 145 කොහොමද එන්නේ කියලා මම ගණන් හදලා තියෙනවා. ඉතින් වැරදි නෑ කියලා කියන්න පුළුවන් ඕන කෙනෙක්ට. මේක වැරදි. 145 නෙමෙයි 140යි හරි 150යි හරි කියා හරි කියපු දේ. ඒක මට ගැටලුවක් නෑ. මොකද ඒවලට ඒක අතපසු කරන්න බෑ. අපිට කියන්න බෑ මේ 9යි. ඇයි මේ වෝහාරික විකරණය කරපු අයට මේක හොයලා බලන්න බැරි? අඩු ගානේ ඒගොල්ලෝ කියන්න පුළුවන් මේ කබ්‍රා ලෙවල් තියෙන වැරදි කියලා. මමත් හිටපු අධිපතිවරයෙක්නේ.
මම නිකන් මේ කෙනෙක් නෙමෙයි සුදේව. ඉතින් මම ලියුමක් කියවුවම එයා ඒක ගැන හොයලා බලන්න. මම වෝහාරික විගණනය කරපු අයට මේ ලියුම් ඔක්කොමත් එක්ක මම ලියුම් තැරිය ලියුම් ඇරලා මං කිව්වා මේ ඕගොල්ලෝ කරන වැඩේ වැරදි. මම ඊට පස්සේ කිව්වා මෙන්න මේ දේවල් බලන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙන්න මේ ලොකු රිපෝට් එකක් මං ඇරියා ඒගොල්ලන්ට. මේ මගේ උත්සාහයෙන් හදලා මේ රිපෝට් එක මං ඇරලා මේ ඔක්කොම තොරතුරු ටික ගැන හොයලා බලන්න මේ තොරතුරු මේ ඕගොල්ලන්ට මේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කියලා මං ඒගොල්ලන්ට කිව්වා. ඉතින් අඩු ගානේ වෝහාරික විගණනය කරන අයට තේරුම් ගන්නත් අවශ්‍ය දෙයක් තමයි මමත් වරලත් ගණක අධිකාරීවරයෙක්. මටත් මේ ගණන් ටිකක් හදන්න පුළුවන්. ඉතින් මම ඒක කරලා උනන්දුවෙන් හිටපු මහ බැංකු අධිපතිවරයෙක් හැටියට මේක දුන්නම අඩුතරමේ ඒක කියවල බලලා ඒකේ තියෙන කරුණු ටිකක්වත් එක්ක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. නෑ නෑ ඔබතුමා කියලා තියෙන මේ බොරු දේවල් මේ අපිට පිළිගන්න බෑ කියලා කරන්න කමක් නෑ. ඒත් අඩු ගන්න ඒක කරන්න ඕනේ. ඒක නොකර ඒක බලන්නෙත් නෑ. ඒ ගැන ලියන්නෙත් නෑ. ඉතින් කාටද මොකද්ද මට හිතෙන්නේ එතකොට? මේ අර ලේනයි බල්ලගේ කතාවනේ එන්නේ එතනට. ඒගොල්ලන්ට ඕනේ නෑ මේක බලන්න. මේක බැලුවදී ඒගොල්ලන්ට ප්‍රශ්නයක්. ඒගොල්ලන්ගේ අර 9-10 කියන කතාවට බාධාවක්. ඉතින් ඒ නිසා ඒක වසන් කිරීමට මට ඩෙඩක් දාන්න ඕනේ කියලා ඊට පස්සේ දේශපාලනිකව මේක අදගෙන යන්න පුළුවන් කියලා 10යි කියලා කියනවා 28ක් ලාභ තියෙද්දි. බිලියන 10ක් පාඩුවයි කියලා කියනවා බිලියන 28ක් ලාභ තියෙද්දි. බිලියන 9ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ පාඩුවයි කියලා කියනවා බිලියන 18 ගැන මුකුත් නොකිය ඉන්නවා. ඉතින් මේවෙන් පේන්නේ මොකද්ද සුදේව? මේකෙන් පේන්නේ මේ අය ඔක්කොම සංවිධානාත්මකව. මේක සංවිධානාත්මක අපරාධයක්. This is organized crime. මේ පොඩි පය වැදයක් නෙමෙයි. මේක ඕගනයිස් ක්‍රයිම් එකක්. සංවිධානාත්මකව මේ කරන දෙයක්. මේක බොහොම සංවිධානාත්මකව මේකලු කරනවා. මේ එකතු වෙලා මේ ක්‍රයිවන්ස් තියෙනවා. ඊට පස්සේ මේක හවු වෙනකොට පොඩ්ඩක් මොකක් හරි කියනවා. කියලා ඒක කියන්නේ ඔබ නොකිය කියන හදන මේ සම්බන්ධයෙන් වර්තමානයේ කතා කරන වෝහාරික වර්තාවේ 2016 පිළිබඳව දැන් වැඩි වශයෙන් කතා කරන ජනතා විමුක්ති පෙරමුණත් ඔය තුල සංවිධානාත්මකව අනිවාර්යයෙන්ම ඉන්නවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉන්නවා. ඒගොල්ලෝ තමයි මෙතන දැන් ඉන්නේ කුලීකාරවා. මොකද දැන් අනිත් අයව රනිල් වික්‍රමසිංහගෙන් ඒගොල්ලෝ ඈත් වෙලා. දැන් අද හර්ෂ සිල්වා මෙච්චර කල් ඩිෆෙන්ඩ් කරවන්නේ රනිල් වික්‍රමසිංහව. අද කරන්නේ නැහනේ. අද එයා කියනවා මෙයාව ගේන්න කියලා. මොකද රනිල් වික්‍රමසිංහයි අර්ජුන මහේන්ද්‍ර දෙන්න එකට ඉන්නේ. ඉතින් ඒ නිසා දැන් හර්ෂ සිල්වාවිලා කියනවා මේ දැන් අර්ජුන මහේන්ද්‍ර මෙන්න මේව දේවල් කරලා තියෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ වෙන කවරි හොයාගන්න බෑ දෙයියනේ. කවරි හොයාගන්න බෑ එයාව ඩිෆෙන්ඩ් කරන්න. එයාට තනියම ඇවිල්ලා කියන්න බෑනේ. ඇත්තටම එයාට කියන්න එන්නේ කියලා සුදේව. මමත් කියලා ඩිබේට් කරන්න කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන්නේ. ඔව් මම අභියෝග කරනවා. මම කෙලිම අභියෝග කරනවා. එයාට එන්න ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් හෝ ඕනම channel එකට එන්න. ඔබතුමාලා channel එකට දෙන්න පුළුවන් නම් දෙන්න. මම එයාව challenge කරලා කියනවා. මෙන්න මේ දේවල් ඔබතුමා මේව කරලා තියෙනවා. ඔබතුමා නිසා තමයි මෙන්න මේ දේවල් සිදුවෙන්නේ. එයා උත්තර දීපු දෙන් බලන්න පුළුවන් ද කියලා. දැන් මම ඇවිල්ලා බය නැතුව උත්තර දෙනවානේ. ඔබතුමාලා මට ආරාධනා කිරුවා මං ආවා. මට වෙන කවුරු ආරාධනා කිරුවත් මං එනවා. මං කවදාවත් මං දුර පැනලා ගිහින් නැහැ. මම රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 5ක් අගමැති වෙලා ඉන්නකොට මේ ඔක්කොම ප්‍රෙෂර් දාද්දි මං කොහෙවත් ගියේ නැහැ. මං හිටියා ගෙදරට වෙලා. මට ඕනෙ කෙනෙක් එන්න කියන්න කියපුවා. මම කතා කරපු හැමදැනටම ගියා. මං කිව්වා මගේ ඕන account එක බලන්න. මගේ ඕන මේ ටෙලිෆෝන් කෝල් එක බලන්න. ඕන එකක් බලන්න. මං බය නැතුව කිව්වා. මගේ පැත්ත පිරිසිදුයි. ඒ නිසා තමයි මං බය නැතුව කිව්වේ. ඕන වල්ලා කියන්නේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ ඒක කරන්න කියලා. එයාට කියන්නේ එන්න කියලා. එයා ඇවිල්ලා මාත් එක්ක කතා කරන්න කියන්නේ. පුළුවන්ද කියලා බලන්න. විවෘත අභියෝගයක්. ඒ අභියෝගය බාර ගන්නව නම් අපි ලෑස්ති වේදිකාව තනන්න. ඇත්ත කියන්නේ කවුද කියලා එදාට බලා ගන්න පුළුවන් මේ. අපි විරාමයකට යමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. බැදුම් කර ගනුදෙනුව වෝහාරික වාර්තාව මහ මුලකරුවන් හිටපු අධිපතිවරු ඉන්න අධිපතිවරු සහ රටින් පැනගිය අධිපතිවරු මේ සියලුම කාරණා පිළිබඳව තමයි අද සාකච්ඡා කරමින් සිටින්නේ අපි සලකුණ දේශපාලන සංවාදයේ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතා සමග. ජනතා විමුක්ති පෙරමුණේ චෝදනා බොහොමයක් තියෙනවා ඔබතුමාට එරෙහිව. කෝප් කමිටුවේ සභාපතිවරයා සුනිල් හඳින්නෙත්ති මහතා ඔබේ කාලේ බැඳුම් කර මිලදී ගත්තේ කොහොමද කියලා තවත් තැනකදී මෙහෙම කිව්වා. අපි බලමු. සංකුණ
අර්ථසාධකර මුදලේ සල්ලි නිර්ණය පත්‍රයන් අනුව TRO අනුව ගත්තොත් සමාගමක ආයෝජනය ගන්න පුළුවන් නිශ්චිත ප්‍රතිශතයක් තියෙනවා. ඊට වඩා වැඩියෙන් බෑ. හැබැයි අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයලගේ කාලේ මේ ප්‍රතිශත ගණන් ගත්තේ නැහැ. සාමාන්‍ය මේක මුලින් තුන 102යි කියලා. ඒක 108.99ට වැඩි කරා. පස්සේ 110 කළා. පස්සේ එහෙමත් නැහැ. සමහර ආයතන වල 30-40ක් දුන්නා. මේක වෙන්නේ මෙහෙමයි. මම ඉස්සෙල්ලා ගිහිල්ලා මගේ සල්ලි නෙමෙයි. මම බැංකුවකින් ගන්න ණය. 108.9 පොලියට මම ණය ගන්නවා. අරගෙන ගිහිල්ලා ඉවරලා අධිපතිතුමා හම්බෙලා කියනවා මගේ ළඟ සල්ලි ටිකක් තියෙනවා. මට දැන් ඕන ආයෝජනය කරන්න බඳුන් කරගන්න. 110-15ට ගන්න. 108 බැංකුවෙන් ගත්ත ණය මම 110ට දෙනවා බඳුන් කරේට. නිකම්ම මට 102ක් හරි 3ක් හරි එනවා. ඒක අවුරුදු 10ක් පීප් එකකින් වතුර ගලන්න වගේ එනවා මට. මේක තමයි වෙන්නේ. හැබැයි මම සල්ලි දාලත් නැහැ. අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා මේ තරම් කලබල වුණේ ඇයි කියලා හොයනකොටම තේරෙනවා අපිට අර්ථසාධකර මුදල මංකොල්ල කන්න ඔහුගේ තිබිච්ච බැඳියාව මොකද්ද? අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයලා වීදුරුකවල ඉඳගෙන ගල් ගහන්න නැතුව මේ වார்த்தාව එළියට දාන්න. එළියට දාලා බලන්න වார்த்தාව අඩුපාඩුකම් මොනවද තියෙන්නේ කියලා. වார்த்தාව හදපු කෙනාගේ අඩුපාඩුකම් නෙමෙයි. වார்த்தාව අඩුපාඩුකම් තියෙන නම් හොයන්න. වෝහාරික විගණන වார்த்தාව එළියට එන කලින් එතුම කියපු කාරණයක් වීදුරු ගෙවල් ඉඳන්ලා ගල් ගහන්න එපා ඔබතුමන්ලා සේවක අර්ථසාධක කර්මුදල ගනුදෙනු කරපු ආකාරය පිළිබඳව දැඩි චෝදනාවක් එල්ල කරන්නේ. ඉතින් මට පුළුවන් නේ හොයලා ගන්න. මෙන්න අහවල්තරේදී මෙහෙම කෙරුවා. අහවල්තරේදී මෙහෙම කෙරුවා. මේ ගනුදෙනුදී මෙහෙම කෙරුවා කියලා කියන්න පුළුවන්. එහෙම කියන්නේ නැතුව එයා ওই නිකන් ගල් ගහනවා. එයා ওই ගල් ගහන එක නිකන් ওই රංජන රාමලාලිත්ක එහෙවට කමක් නැහැ. ඒනොට අපිත් එක කරන්න බෑ ඒක. ඒගොල්ලෝ කතාවල් අපි අහලා තිනවනේ සුදේව. ඒගොල්ලෝ කියපු කතාවල් අපි අහලා තිනවා. ඔය කෝප් කමිටු වල කරද්දී කොහමද හෝම්වර්ක් කරපු හැටි ඒ ඔක්කොම කියලා තිනවා. අපේ ගනුදෙනු හොයුවා. සංවිධානාත්මකව හෙව්වා. සාමාන්‍ය නෙමෙයි. ටෙලිෆෝන් කෝල්ස් හෙව්වා, බැංක account හෙව්වා, සම්බන්ධකම් හෙව්වා, family trees හෙව්වා. ඒ ඔක්කොම කෙරුවා. අවුරුදු 5ක් කෙරුවා. මෙයත් හිටියා. ඕකේ. ඔය කියපු එක කරා. ඉතින් මේ ඔක්කොම කරලා මොකද හොයාගත්තේ? මුකුත් නැහැ. බැඳුම් කර වෝහාරික විගණනේම කියනවා. කොච්චර අපිට විරුද්ධව හිටියත් ඒගොල්ලොම කියනවා කිසිම සාක්ෂියක් නැහැ කියලා. ඉතින් මේ එහෙම තියෙද්දි මෙයා මොකද්ද මේ කියන්නේ? හැබැයි යම් දෙයක් කරන්න පුළුවන් වුණ නම් සාක්ෂි වසන් කරගෙන සාක්ෂි හංගගෙන එතකොට එවැනි චෝදනාවක් කෙල්ල කරොත් මොකද? එහෙම චෝදනාවක් කෙල්ල කරේ මම මොකද්ද කරන්නේ? මොකක්hari සාක්ෂියක් තියෙන්න එපේ. සාක්ෂියක් නැතුව ඕනෙම කෙනෙක්ට ඕන එකක් කියන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ කරන්නේ. දැන් මට කියන්න පුළුවන් මෙයා ගැන මේ එයා ඉන්ඩොනීසියාවට කියලා මෙහෙම කෙරුවා අරම කෙරුවයි කියලා. ඒකට සාක්ෂියක් තියෙන්න ඕනේ. සාක්ෂියක් තිබුණොත් තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අහවල දෙය කෙරුවයි කියලා. සාක්ෂිය තියෙන්න බෑ. සාක්ෂිය නැතුව කරන්න කියන්නේ. නමුත් මෙතුමා කියන කාරණේ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කරනකොට මෙන්න මේකයි ක්‍රමවේදය. නමුත් මේ ක්‍රමවේදයෙන් පිටට ගිහිල්ලයි ගනුදෙනු සිදුවන්නේ. මම කිසිදාක කරලා නැහැ. මහා බැංකුවේ මුදල් මණ්ඩලයක් තියෙනවා. මුදල් මණ්ඩලයේ එක සමාජිකයෙක් තමයි PB ජයසුන්දර මහත්තයා. දැන් එයා ජනාධිපති ලේකම්. නිමල් වෙල්ගම මහත්තයා, නීල් උමගිලී මහත්තයා, මේ මනෝ රාමනාදන් මහත්මිය. ඉතින් මේ අය එකතු වෙලා තමයි මේ තීරණ අරන් තියෙන්නේ. ඉතින් මේ තීරණ මගේ තනි තීරණ නෙමෙයි. මම කවමදාවත් එකම තීරණයක්වත් අරන් නැහැ. තනි තීරණයක් හැටියට මම මුදල් මණ්ඩලයට ගිහිල්ලා මුදල් මණ්ඩලයේ අනුමැතිය අරගෙන තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. මහා බැංකුවේ ඉන්න අය හොඳට දන්නවා ඒක. නෑ, අනුමැතිය හම්බෙලා තියෙනවද ඔය කියන ප්‍රතිසත්ය වලට එහා ගිහිල්ලා? හැම එකටම අනුමැතිය ලැබිලා තියෙනවා. ඒකනේ ඒගොල්ලෝ කියන්න බැරි වෙන දේ. ඔකියෝ කියනවා 102 තියෙන සීමාව 100 ඊට අවසාන සීමාවක් නැතුව මේ කටයුතු කරලා තියෙනවා. සීමාවක් නැතුව එහෙම කවදාවත් කරලා නැහැ බානු. ඒ වුණාට කරලා තියෙන හැම ගනුදෙනුවකටම මේ මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා. ඉතින් මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතුව ඒ ගනුදෙනු කරලා තියෙනවා. අනිත් එක ඒ ගනුදෙනු වලට මොකක් හරි පදනමක් තියෙන හැම එකක් ගැනම ෂෙයා එකක් ගැන බැලුවා තියෙන ෆයිල් එකක් තියෙනවා. මහා බැංකුවේ ගිහලා නිකන් ඕනවට එපාට වේව කරන්න බෑ. ඒකට තියෙනවා ඉන්වෙස්ට්මන්ට් කමිටි එකක් තියෙනවා, එතන ෆ්‍රන්ට් ඔෆිස් එකක් තියෙනවා, මිඩල් ඔෆිස් එකක් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම මේ තියෙනවා යම්කිසි පදනමක් මේක කරන්න. ඉතින් ඒ පදනම ඔස්සේ කරගෙන යනකොට අනුමැතිය දීපු අය ඉන්නවා. ඒ අනුමැතිය දෙන්න මේ රිපෝට් හදන අය පදනම් වෙච්ච කාරණා තියෙනවා. ඒක අවස්ථාවලදී මේ මග පෙන්වීමක් කරලා ඇති මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ වගකීමක්. ඒ වගකීම ඔක්කොම ඉෂ්ට කරලා තියෙනවා. එහෙම තිබුණ නැත්තන්නේ මේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ඒ ආයෝජන කරලා තියෙනවා නම් ඒ ආයෝජන කරපුවා පිළිබඳව සවිස්තර වාර්තා ඔන්ලා කරගන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම බලලා තියෙනවා මේ වෝහාරික විකරණයේදී. ඉතින් එහෙම දූෂණයක් වෙලා තියෙනවා නම් සමහරක් අයට ඒව ගැන වෙන මතයක් තියෙනට පුළුවන්. ඒක සාධාරණයි. මතය තියන්න පුළුවන් සමහරක් අය කියපුව මේ ස්ටොක් එක ගන්න නැතුව මේ කොටස ගන්න නැතුව වෙනස් කොටසක් ගන්න ඕනේ කියලා කියන්න පුළුවන්. ඒක මතයක්. ඉතින් ඒ මතය සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒකට මෙතන තියෙන්නේ ඒ ගත්ත තීරණය මේ දූෂිත තීරණයක්ද නැද්ද කියන එකනේ. දැන් මහා බැංකුවේ
බැදුම් කර වංචාවේදී දූෂිත තීරණයක් ගත්තා. මම එතෙන්ට තමයි එන්නේ ඇතුව දැන්. ඔබ කිව්වා ඔබ ඉන්න කාලේ ඔබ මහබංක අධිපතිවරයා හැටියට ඉන්න කාලේ ක්‍රමවේදයක් තිබුණා. මුදල් මණ්ඩලයේ සිටියා මුදල් මණ්ඩලය සමග සාකච්ඡා කරලා ඒ අදාළ ආයතනවල ඒ අංශ සමග සාකච්ඡා කරලා ක්‍රමවේද සකස් කළා තමයි මේ ගනුදෙනු සිද්ධ කරේ කියන කාරණේ. එතකොට 2015 දී ඔය කියන විදිහටද සිද්ධ වුණේ? නැහැ. ඒතරනේ ප්‍රශ්නේ තියෙන්නේ. 2015 දී අර ඔක්ෂන් ඇන් ඩිරෙක්ට් ප්ලේස්මන්ට් ඒ කියන්නේ මේ වෙන්දේසිය සහ ඍජු නිකුතුව ක්‍රමය වෙනස් කරලා ඔක්ෂන් ඔන්ලි කියලා ක්‍රමයක් ෂණිකව හැදුවා. ඒ කියන්නේ ඒ ෂණිකව හැදුවා. ෂණිකව හැදලා කිව්වා මේ ඔක්ෂන් එකෙන් පමණක් ගන්න. ඩිරෙක්ට් ප්ලේස්මන්ට් ඕනේ නැහැ. කට් ඔෆ් පොයින්ට් එකක් ඕනේ නැහැ. එතනේ තමයි වංචාව සිදුවෙන්නේ. මට දැන් එතකොට ඔය කියන අවස්ථාවේදී මුදල් මණ්ඩලයේ හිටියේ නැද්ද? ඔක්කොම ඇස් වහගෙනද හිටියේ? අන්න හොඳ ප්‍රශ්නයක්. මුදල් මණ්ඩලයේ හිටියා. ඇස් වහගෙන හිටියේ. මුදල් මණ්ඩලයේ හිටියා මේ සෙක්‍රටරි ට්‍රෙෂරි සමරතුංග මහත්තයා. ඇස් වහගෙන හිටියේ. ඊට පස්සේ දැන් එයත් ඉන්නවා වෝහාරික විගණනේ කරද්දි. එතන තවත් මේ අය හිටියා. ක්‍රිසන්ත පෙරේර මහත්තයා හිටියා. ක්‍රිසන්ත පෙරේර මහත්තයාත් හිටියා. එයා දෙවනි වංචාව වෙනකොටත් හිටියා. ඒතර දැන් එයා ඊට පස්සේ මේ වෝහාරික විගණනේ කෝඩිනේට් කරනවා. එයා තමයි කෝඩිනේට් සම්බන්ධීකරණය කරන්නේ. එයාට 116ක්ද කොහෙද ගෙවලත් කියලා අපිට ආරංචියක් කියලා තියෙනවා. ඉතින් ඒව තමයි සිදුවන්නේ. ඒක තමයි මේ වෝහාරික විගණනේ ගැන මම මේ කෑ ගහන්නේ. එහෙම ආයෙ තමයි මේ වෝහාරික විගණනේත් කරන්නේ. ඒ අය හිටියා වැඳුම් කර වංචා වෙනකොට. ඒ අය හිටියා මේ හැම තැනකදීම මේක වසන් කරද්දී ඒ අය හිටියා. ඊට පස්සේ ඒ අය ගිහලා වෝහාරික විගණනේ ඉකුත් කරනවා. ඊට පස්සේ අරයත් අරගලොත් එක්ක සම්බන්ධ වෙනවා. එතන තවත් අය හිටියා මේ සේවකයා මේ සේවකයෝ. ඒ අයට මේ ඒ අයගේ සම්බන්ධතාව අපි දන්නවා. කෙලින්ම රණවීර වික්‍රමසිංහ මහත්තයත් එක්ක තියෙන සම්බන්ධතාව දන්නවා. ඒතර ඒකල තමයි මේ සම්බන්ධීකරණය කරන්නේ. ඉතින් මේ වගේ වංචාවල් කරලාදී ඒකට පස්සේ ඒකට මිලියන 275ක් ගෙවනවා. මම ඒක කිව්වා මහබැංකුවේ මුදල් මණ්ඩලයට. මම කියේරියා මේ මුදල් වලට ඕගොල්ලෝ වග කියන්න ඕනේ කියලා. මේ ගෙවීම. මොකද මේවා දරදි ගෙවීම. ඉතින් ඒ නිසා ඒව ගැන අපිට දවසක් ඇයි ඒව ගැන කතා කරන්නේ. දැන් දිව් ගුණසේකර සදාන් කිරීමක් කරනවා ඔහු කියන විදිහට අර්ජුන් මහේන්ද්‍රන් කියලා තේනවා උපදෙස් දුන්නු කෙනා පිළිබඳව. එමනම් අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීම සඳහා මේ වනුවට වැඩ පිළිවෙලකක්ද ඔබේ ආණ්ඩුවේ? අනිවාර්යයෙන්ම එයාව ගෙන්න ගන්නට ඕනේ. මම දන්නවා අපේ ජනාධිපතිතුමායි මේ නීතිමය අංශවල සීලු දෙනාම ඒ ගැන කටයුතු කරනවා. කොහොම හරි කරලා අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්න ගන්න. මොකද එයාගේ සාක්ෂියත් වැදගත්. පෞගේ දවස්වල සිංගප්පූරු රාජ්‍යයත් එක්ක යම් ආකාරයක ඒ පිළිබඳව සාකච්ඡාමය වාතාවරණයක් යනවා වගේ පෙන්නුම් කළා. ඊට පස්සේ ඒක නැහැ. මොකක්ද ඒක ප්‍රගතිය? සමහර විට මේවා ප්‍රසිද්ධ කරලම කරන දේවල් වෙන්නේ නැහැ සමහරක් වෙලාවට මේ වගේ කරුණු. ඉතින් සමහරක් වෙලාවට ඒවා සිදුවෙගෙන යනවා ඇති. මම ඒ ගැන දන්නේ නැහැ. ඒ වුණාට මම විශ්වාස කරනවා ඒ කාර්ය කෙරෙහි අපි දැඩි උනන්දුවක් අපි දක්වන්නට ඕනේ. මේ පුද්ගලයාව ගේන්න. ඊට අමතරව මේ ඉන්න එකවත් මේ ප්‍රශ්න කරන්න ඕනේ. ඉන්න කෙනා ඉන්නෝනේ. දැන් අර්ජුන මහේන්ද්‍රන් කියලා තියෙනවා දිව් ගුණසේකර මැතිතුමාටත් එයා තමයි වෙනස් කෙරුවේ කියලා මේ ක්‍රමවේදය. රණීල් වික්‍රමසිංහ මහත්තයා. එහෙනම් රණීල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රශ්න කරන්නේ. එතකොට ඒක තමයි මේ අහන්නේ. ඒක තමයි මේ අහන කාරණාව. ඒක සිදු නොවෙන්නේ ඇයි කියන කාරණාව. ඔබ හිතනවාද දේශපාලන ඩීල් යනවා කියලා? මට හිතෙන්නේ නැහැ ඩීල් එකක් තියෙනවා කියලා. මේකට ඒ වුණාට යොමු වෙන්නට ඕනේ. අපි යොමු වෙන්නට ඕනේ. මම එක පැත්තකින් සන්තෝසයි මේ කතාව නැවත වරක් එළියට ආපු එක ගැන. මොකද අපේ රටේ තිබුණා රංගන බොන්ඩ් ෆැටීග් එකක්. බොන්ඩ් ස්කෑම් ෆැටීග්. ඒ කියන්නේ මහන්සියලා හිටියා. ඔබතුමන්ලත් මහන්සි. අපිටත් මහන්සි. අවුරුදු 5ක් තිස්සේ යම්කිසි ඉෂුව එකක් ඇදගෙන යනකොට මහන්සි. හොඳ වෙලාවට මේ වෝහාරික විගණනේ ආවා. ඉතින් ඒ නිසා නැවත වරක් මිනිස්සු මේ ගැන අවධානම යොමු කරනවා. අර මුජිබුර් රක්මාල කෑ ගන්නවා, JVP කට්ටිය කෑ ගන්නවා, හැමෝම කෑ ගන්නවා. ඉතින් අම්සි විදිහට අපිත් පොඩ්ඩක් උද්යෝගවත් වෙනවා. ජනතාව බලාගෙන ඉන්න ආණ්ඩුවට අරම දුන්නෙත් මේ පොරු අල්ලලා. අනිවාර්යයෙන්ම අල්ලන්නේ ජනතාවට මහන්සියක් තිබුණා. ජනතාව බලාගෙන ඉන්න ඔබතුමාට කරන කියාව පිළිබඳව. අනිවාර්යයෙන්ම. ඉතින් එහෙනම් මම සතුටුයි. මොකද මේ ගැන යම්කිසි පිබිදීමක් ඇති වෙනවා නමතරක් මේ ඉෂුව එක පිළිබඳව. දැන් අපි ඒක අපිට දැන් ගැලවෙන්නත් බෑ මේකෙන්. අපිත් මේකට යොමු වෙන්නට ඕනේ. අපි දැන් මේකට පොලිසියෙන් දාලා මේකට ක්‍රමවේදයක් දැන් බලන්න ඊයේ පෙරදා අර අල්ලස ගැන ඒකට පොලිසිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. රංජන රාමනායකගේ ටේප්ස් ගැන පොලිසිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් පොලිසිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. පොලිසිය ක්‍රියාත්මක වෙලා මේ ප්‍රශ්න අහලා මේ අයව නීතිය රැහැනට ගේන්න ඕනේ. මම නම් ඒ ගැන 100%ක් එතන ඉන්නවා. මේ කරපු වැරදි කරපු අයට ඒ අයව නීතිය ඉදිරියට ගේන්නම ඕනේ. මොකද ගෙනාවේ නැත්තම් ඒක අපිට ලොකු කැලැල්ලක්. මොකද ඒක අපේ පැත්තෙන් අපි මේ ගැන කතා කරලා තියෙනවා. අපි කතා කරලා තියෙනවා.
හොඳයි අපිට විරාමයක් දෙන්න. නමුත් වෝහාරික විගණන වාර්තාවෙන්ම එහෙම චෝදනා එල්ල වෙච්ච ඇතැම් අය නිදොස් කරලා තියෙනවා කියලත් කියවුණා. අපි විරාමෙන් පස්සේ බලමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. අද සලකුණ දේශපාලන සංවාදයේ අවසාන සාකච්ඡාවට අපි සාකච්ඡා කරමින් සිටින්නේ මහදන්තුවේ හිටපු අධිපති අජිත් කුමාර් කබ්‍රල් මහතා සමග. කබ්‍රල් මහතා, දැන් මම විරාමයට යන්න කලින් කියපු කාරණය, දැන් මහබැංකු ගණදෙනුව සමග හිටපු මුදල් අමාත්‍යවරයා රවි කරුණායක මහතා, ඔහුගේ මුදල් ඇමතිකමක් නැති වෙනවා. ඔහුට ඒක ඉවත් කරලා පාර්ලිමේන්තුවේ පිටිපස්සට යන්න සිද්ධ වෙනවා. නමුත් වෝහාරික වාර්තාවේ ඔහු නිවැරදි කරලා තියෙනවා කියලයි ඔහු කියන්නේ. මෙන්න මේ ආකාරය. වාර්තා වාර්තාවේදී සඳහන් වෙනවා ඔබතුමා මේ සම්බන්ධව සම්බන්ධ වෙලා නැහැ කියලා මේ සිද්ධියට. දැන් පේරුව නේද කොච්චර ඉවසීමෙන් අපිට කටයුතු කරන්න තියෙනවද කියලා. කිසිම වැරද්දක් නැතුව මාධ්‍ය ප්‍රශ්නයක් ඇති කරගෙන කරලා දෙන දේ අපි යම් විදිහේ පෙන්නලා තියෙනවා. සැබෑ තත්ත්වය මේකයි කියන එක. ඒ විතරක් නෙමෙයි, මේකේ සැබෑ ප්‍රශ්නකරුවෝ අපේම එක්සත් ජාතික පක්ෂ ඉන්න 3-4-5 දෙනෙක්. එවකට හිටපු ජනාධිපති මුල් කොටගෙන නොදන්නා කරුණු ගැන කතා කරලා, එවකට හිටපු චන්දිකා කුමාරතුංගල, මලික් සමරවික්‍රමල, මංගල සමරවීර, කබීර් හසීම්ලා, හර්ෂ සිල්වා, සුජීව සේරසිංහ, එරාන් වික්‍රමරත්න, මේ ඔක්කොම නිකරුණේ ප්‍රශ්නයක් ඇති කළ එක්සත් ජාතික පක්ෂ අද නිදොස් වෙලා තිබෙනවා. අපි එයාගෙන් අහන්න තියෙන්නේ කරුණාකර මේ පක්ෂයට කරපු ඒ වැරද්ද නිවැරදි කරන්න අවශ්‍යයි. දැන් මේ යන විදිහට ඔබ කියන ඔය මහමොලකරුත් අන්තිමට නිදොස් වෙන්න පුළුවන්. මම දැන් එතන තමයි යන්න හදන්නේ. එතන තමයි යන්න හදන්නේ සුදේව. දැන් මෙතන රවි කරුණායක මහත්මයා කියන්නේ එයා බැඳුම් කර වංචාවට සම්බන්ධ නැහැ කියලා. එයා මම නම් ඇත්තටම හිතනවා පළවෙනි බැඳුම් කර වංචාවට එයා සම්බන්ධ නැහැ. ඒ නිසා තමයි එයාගේ නම එතනට ආවේ නැත්තේ. එයාව වෙන පැත්තකින් මේ හවුලා තියෙනවා වෙන කතාවකට. ඒක වෙන එකක්. බැඳුම් කර වංචාව ගැන අපි හරියට විග්‍රහ කරුවොත් බැඳුම් කර වංචාව සිදු වුණේ කොහොමද, ඒකෙන් සිදුවෙච්ච දේ කොහොමද, මේ එයාය හරි ගස්සගත්තේ කියන එක බැලුවොත් රවි කරුණායක එතන නැහැ කියලා මට ඒක පිළිගන්න පුළුවන්. අනිත් එක රවි කරුණායක මත දැන් ටිකක් ඇත්තක් කියනවා. දැන් එයා කියනවා මේ හිටපු අය ගැනත් කියනවා. නම් ලිස්ට් එකක් කියනවා. ඒ නම් ලිස්ට් එකේ හිටපු අය එක එක අමාත්‍යංශ වල සම්බන්ධ අය හිටිය ඒ තමයි. ඒකල හිටියා. ඉතින් දැන් පොඩ්ඩ මේකේ කරුණු ටික අපි කියපු දේවල් දැන් සත්‍ය වෙගෙන යනවා. ඒක මම ඒකට ගැන සන්තෝෂයි. නමුත් පැහැදිලිව සඳහන් වුණා ජනාධිපති කොමිසමේදී මෙතුමා ගෙවල් ගත්ත විදිහ ගැන, මෙතුමා ගනුදෙනු කරපු ආකාරය ගැන, පර්පිචුවල් ට්‍රෙෂරි සමාගම හරහා මොහු මුදල් ගත්ත ආකාරය ගැන. එතකොට මොහු සම්බන්ධ නොවී ඉන්නේ කොහොමද? මොහු මට හිතන විදිහට බැඳුම් කර වංචාවට සම්බන්ධ නොවුණත් වෙන ගනුදෙනුවකට සම්බන්ධයි. ඒ ගනුදෙනුව අපි निराකරණය කරන්න ඕනේ. මම බැඳුම් කර වංචාව ගැන අපි බැලුවොතින් බැඳුම් කර වංචාව සිදු වෙච්ච විදිහේ බලද්දී මුදල් අමාත්‍යාංශය ඒකට මේ සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඒ නිසා තමයි මහබැංකුව මුදල් අමාත්‍යාංශයෙන් එළියට ගලවලා ගන්නවරයි. එළියට ගන්නවනේ. ඒකනේ සිදුවුනේ. මහබැංකුව මේ තිබුණේ මුදල් අමාත්‍යාංශය යටතේ. ඒක එළියට අරගෙන අගමැතිවරයාගේ අමාත්‍යාංශයට ගන්නවා. ඊට පස්සේ ගත්තට පස්සේ රවි කරුණායක මහත්තයාට එතන මේ වගකීමක් නැහැ. ඒ නිසා තමයි දැන් රවි කරුණායක මහත්තයා එතනින් දැන් කියන්නේ දැන් මාව නිදොස් කළා කියලා. මොකද එයාට ඒ පිළිබඳව බැඳුම් කර වංචා පිළිබඳව එයාට තිබුණ නැහැ චෝදනාවක්. බැඳුම් කර වංචාවට පොඩ්ඩක් ඔබ්බට ගිහිලා තමයි බැඳුම් කර කොමිසම කාවරි ටිකක් ලොකු කෙනෙක්ව එල්ලන්න ඕන නිසා මෙයාව අල්ලගත්තා. ඒනට බැඳුම් කර වංචාවේ මුලකරුවා අල්ලගත්තේ නැහැ. වෙන පුද්ගලයෙක් අල්ලගත්තා. අර කැකිල්ල රජුරුව අල්ලගන්නවා වගේ මේ සමහරක් වෙලාවට ඒ අන්තිමටම අලියා පාගපු එකනා මේ වැරදි කරලා තියෙන පුළුවන්. ඒනට අර මූලික අර්ධර නෙමෙයි හිටියේ. ඒ කියන්නේ නිවැරදි ඉලක්කයේ පෙනෙපෙනී තියෙද්දි වෙන ඉලක්කයක් අරගෙන තියෙනවා කියන කාරණා. වෙන ඉලක්කයක් අරගෙන තමයි එතරම් වැරද්දක් තියෙන්න ඇති. ඒ වැරද්ද බැඳුම් කර වංචාවේ වැරද්ද නෙමෙයි. බැඳුම් කර වංචාවට සම්බන්ධ අය අපි නම් කරලා තියෙනවා. ඒ නම් කරපු අය බෙරිලා අර ඩිස්ට්‍රැක්ෂන් එකක් කරනවා. ඒක තමයි මේකේ සිදුවන්නේ. ඔබ කියන ආකාරයට බැඳුම් කර වංචාවයි. ඒ වංචාව හරහා මේ මුදල් මේ විදියට අයථා විදියට යනකොට ඒවා දැකපු කට්ටියයි දෙගොල්ලොක් ඉන්නවද? දෙගොල්ලොක් ඉන්න. අන්න දැන් මුතුමා ඒක හරියටම කිව්වා. මේකේ වංචාව සිදු වුණාම මෙලකු මුදල් කන්දරාවක් ඇති වෙනවනේ මෙතන රංග. ඊට පස්සේ ඒ මුදල් කන්දරාව දැක්කම සමහරක් අය ඇවිල්ලා ඒකේ යම් යම් දේවල් කරගත්ත විදිය බැඳුම් කර කොමිසම් සභාවේදී පොඩ්ඩක් එළි වුණා. එළි වෙච්ච ගමන් මේකත් නැවතුණා.
ඒකට සාක්ෂි එනකොට ඔබතුමාලා දකින්නේ නැති. ඒ සාක්ෂි ඊට පස්සේ ඊළඟ දවසේ ඒ සාක්ෂිකාරය නැහැ. ටෙලිෆෝන් කෝල්ස් තිබුණා, ඊට පස්සේ සල්ලි බෙදුවා, චෙක්ස් දුන්නා කියලා කිව්වා, කෑෂ් දුන්නා කියලා කිව්වා. ඊට පස්සේ මොකද උනේ ඒවට? මොකුත් උනේ නැහැ. ඉතින් එතන තමයි ওই සිද්ධිය. ඒ වුණාට අර බැඳුම් කර වංචාවෙන් හම්බ කරපු සල්ලි බෙදද්දි තව තව අය ගන්න නැති. සමහර කඩ වැඩියෙන් හම්බෙන්නේ නැති, සමහර කඩ අඩුවෙන් හම්බෙන්නේ නැති. ඒක වෙන කතාවක්. වංචාව තමයි අපි බලන්නේ. ඒ මුදල් ජනතා විමුක්ති ක්‍රමයටත් ගිහිලා තියෙනවා. ඔබ කලින් චෝදනා කළා. දැන් මේ කෑ ගන්න විදිහට, මේ කෑ ගන්න විදිහට යම් කිසි ওই විදිහට කෑ ගන්න නැහැ නැත්නම් සාමාන්‍ය. දැන් අර මේ කිව්වනේ මේ මගේ ගනුදෙනු බලලා මම කරපු විදිහ කියලා කිව්වනේ මේ හඳුනෙtti මහත්තයට පුළුවන් ඒකත් හොයලා බලන්න. යා හේල බැලුවොතින් පෙනේ කොහොමද මේ සල්ලි පරිහරණය වෙලා තියෙන්නේ කියලා. මොකද මේ වගේ මෙච්චර ලොකුවට මේ ගිහිල්ලා ඩිෆෙන්ඩ් කරයිද නැත්තම්? එයාට මොකක් තියෙන රුදාව මේ රණිල් වික්‍රමසිංහ මහත්තයා ඔච්චර ඩිෆෙන්ඩ් කරන්නේ? එයා ඉන්නේ වෙන පක්ෂයකනේ. ඔව් දැන් වෝහාරික විගණන වාර්තාව දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයකට ඒ සඳහා ඉදිරිපත් කළා තියෙනවා. නමුත් ඔබට මතක ඇති ජනාධිපති කොමිසමේ වාර්තාව ඉදිරිපත් වෙනකොට ඒකේ පිටු වගයක් ඉදිරිපත් කරේ නැහැ. විශේෂයෙන්ම දුරකථන සංවාද සම්බන්ධයෙන් වූ පිටු. දැන් ඔබේ ආණ්ඩුවක් තිබෙන්නේ. එතකොට වර්තමානයේ ඔබේ ආණ්ඩුවට වගකීමක් නැද්ද? ඒ ජනාධිපති කොමිසමේ ඉදිරිපත් නොකරපු කොටස නැවත පාර්ලිමේන්තුවට ජනතාවට ඉදිරිපත් කරනවා. මම නම් හිතන්නේ ඒක කරන්න ඕනේ. මොකද ඒවා ධනතාවගේ සල්ලි වලින් හදලා තියෙන මේ reports ඒවා ඉදිරිපත් කරපු දෙයක්. ඒක ඉදිරිපත් කරන්න ඕනේ. දැන් බෝහාරික විකරණයේ මේ ඊපෙරද කරපු බෝහාරික විකරණයේ reports ටික ඉදිරිපත් කරනවා. අරක ඉදිරිපත් කරන්න බැරි මොකද? ඒවා ඉදිරිපත් කරන්න ඕනේ. ඉදිරිපත් කරලා මේවට සම්බන්ධ අය ගැන ඒ නන්දිස්තුව එහෙම දෙන්න ඕනේ. මට හිතන්නේ ඕකත් පොඩි වෙට්ටුවක් තමයි සුදේව. සමහරක් කළාට ඔය වගේ ගනුදෙනු කරලා ඔය වගේ මේ හැංගිමුත්ත කරන අය පොඩ්ඩක් ඉතුරු කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ඒක පස්සේ දුවනවා. ඉලක්කය වෙනස් කරනවා. ඉලක්කය වෙනස් කරනවා. ඒක හොඳ සිස්ටම් එකක්. ඉලක්කය වෙනස් කරලා හැමදාම ඉලක්කය වෙනස් කර කර අපිට අලුත් ඉෂුව එකක් හරි නිර්මාණය කරනවා. අලුත් ඉෂුව එකක් නිර්මාණය කරලා ඒක අපේ කරපිට දානවා. ඉතින් අපිත් මේක දිහා බලලා ඊට පස්සේ ඒක පස්සේ දුවනවා. ඒක හොඳ ක්‍රමයක්. ඔය ක්‍රමය මේ රණිල් වික්‍රමසිංහ මහත්තයා හොඳට මේ දන්නවා. එයා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බේරගෙන තින්නේ අන්නේ ඒ ක්‍රමවේදය පාවිච්චි කරලා. හැබැයි අපි දැක්ක අවස්ථා කිහිපයකදී එක්සත් ජාතික පක්ෂයේ රණිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ආරක්ෂා කරන්න මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යම් යම් තැන්දී කටයුතු කරපු ආකාරය. ඔබට මතක ඇති සිරිකොත ඉස්සරහා තාර දමපු සිද්ධිය එහෙම කාරණා. එතකොට මේ සිද්ධිය තුළ දැන් වර්තමාන ආණ්ඩුව තුළ ඇයි මේක එළියට නොගන්නේ? ජනතාව නගන ප්‍රශ්නේ ඒකයි. හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ දැන් නම් අපිට මේකෙන් ගැලවෙන්න බෑ. මොකද අපි මේ ගැන කතා කරලා තියෙනවා අවුරුදු 5ක් තිස්සේ සුදේව. අපි කතා කරලා තියෙනවා 5ක්. මමත් පෞද්ගලිකව කතා කරලා තියෙනවා. මම ආටිකල්ස් මම හිතන්නේ ලියලා ඇති 40කට වඩා. මම ටීවී එකේ පත්‍රවල ඉන්ටර්විව්ස් වල හැම තිස්සෙම මම ඒ වෙන කතා කරලා තියෙනවා. අපිත් ඒකට දැන් අපිට වගකීමක් තියෙනවා මේක එළිය දක්වන්න. ඉතින් අපේ පක්ෂයේ ඇතුළේ වුණත් අපි මේ අභ්‍යන්තරේ වුණත් අපි මේ ගැන සාකච්ඡා කරනවා. අපි මේ ගැන ආන්දෝලනයක් ඇති කරනවා. ඉතින් මම හිතන්නේ ඒ ආන්දෝලන වල ඒ ඉල්ලීම් වල යම් ආකාරයකට ඒවා සිදු වෙවි. ඒ සිදු වෙන්න ඕනේ. අපි ඒ වගේ දේවල් වලට අපි පැකිලෙන්න බෑ මේ වෙලේ. මේ වෙලින් අපිට පැනලා යන්නත් බෑ. මොකද මේවා අපේ ජාතික ඉෂුස්. මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න. ඉතින් ඒවට අපි යොමු වෙන්නට ඕනේ. මේ වගේ ලොකු වෙන මේ මගඩියක් කරලා ඒ අයට ගැළවෙන්න ඉඩ දෙන්නත් බෑ සුදේව. ඉතින් අපි ඒකට අපි ඍජුවම ඉන්නවා. මම නම් ඊතර ඉන්නවාමයි. මොකද මේක අපේ රටට මේ කරපු ලොකු හෙනයක්. මේ රටේ ආර්ථිකයට කරපු ලොකු විනාශයක්. අපේ රටේ හොඳ ආර්ථික වර්ධන වේගයක් තිබුණා. 6.7% වර්ධන වේගයක් තිබිච්ච රට දෙකට අඩු කෙරුවා. මිනිසුන්ට ආගිය ඇතක් නැතුව ගියා. මිනිසුන්ට බිල් ගෙවා ගන්න බැරි වුණා. මිනිසුන්ට ණය ගෙවා ගන්න බැරි වුණා. බැංකු වලට ප්‍රශ්න ඇති වුණා. හැම පැත්තකින්ම ලොකු ප්‍රශ්න ඇති වුණා. මේකෙ තමයි මුල. ඉතින් මේ මුල කරපු අයට අපි යම්කිසි ආකාරයකට අපි ගත්තේ නැත්තම් මේ ඒ ගැන බුත් ස්ටෙප්ස් ගත්තේ නැත්තම් අපිට මේකෙන් පැනලා යන්න බෑ සුදේව. ඉතින් ඒ නිසා මම නම් එතන ඍජුවම ඉන්නවා. මම මේ ඉල්ලීම කරනවා හැමතිස්සෙම. ඒක කරෙන්නට ඕනේ. ඒක නොකර අපිට මේකෙන් ගැලවෙන්න බෑ.
දැන් ජනාධිපති ලේකම් හැටියටත් ඉන්නේ පීවි ජයසුන්දර මහත්තයා. එතුමත් මගේ මුදල් මණ්ඩලයේ හිටපු එක සමාජිකයෙක්, නිල සමාජිකයෙක්. ඉතින් එතුමා දන්නවා මේවා ගැන. ඉතින් ඒ නිසා මට හිතෙන්නේ මේවා ගැන මේ අපි මේ යොමු වෙනට ඕනේ. යොමු වෙලා ඒ තැන්වල ඒ තියෙන දුර්වලතාවය මේ දැන් ඔය ඔබතුමා කිව්වා වගේ ඒ ඒ ලී කිවිලි අපි එළි දක්වනවා. අපිට හංගන්න දෙයක් නැහැ. මොකද අපි මේකට සම්බන්ධ නැහැ. අපි සම්බන්ධ නැත්නම් අපි මොකටද මේ මේ බය වෙන්නේ? ඉලිට දාන්න. ඉලිට දාලා පෙන්නන්න. ඉතින් ඒ නිසා ඒක කරෙන්නට ඕනේ. ඒක කෙරුවොතින් මට හිතෙන්නේ ජනතාව අපි කෙරේ තියෙන විශ්වාසය තව වැඩි වෙනවා. ඉතින් අපි නැවතරක් අපේ ආණ්ඩුවක් කරහා මේ වගේ දේවල් වෙන්නෙත් නැහැ. තව ආණ්ඩුවක් කවදා හරි ආවත් ඒගොල්ලන්ට මේව කරන්නට යම්කිසි බියක් සැකයක් සකිතයක් තියෙනට ඕනේ. ඉතින් ඒ නිසා ඒවට අපි යොමු වෙන්නට ඕනේ. ඒක අපි කොහොම හරි නැකිරුවොතින් ඒක අපිට ලොකු මේ කැලැල්ලක් වෙනවා කියලා තමයි මගේ මතය. හොඳයි. බොහොම ස්තුතියි. අපි එතනින් අවසන් කරන මේ සාකච්ඡාව. ඔබට මට ස්තුතියක් දෙනවා පැමිණීම සම්බන්ධයෙන්. අභියෝග එල්ල වෙන්නට පුළුවන්. අභියෝග එල්ලුණොත් අභියෝග බාර ගන්නත් ඔබ සූදානම් කියලා ඔබ සඳහන් කළා. අනිවාර්යයෙන්ම. අපි සූදානම් අභියෝග එල්ලුණොත් ඒ සඳහා වූ වේදිකාව තනන්න. හිතවතුනි රැඳී සිටියට ස්තුතියි. අපි නිරන්තරයෙන්ම ඔබට සංවේදී කාරණා පිළිබඳව රටට සංවේදී කාරණා පිළිබඳව සීමාවෙන් එහා ගොස් සාකච්ඡා කරනවා. සලකුණ දේශපාලන සංවාදී එවැනි සංවාදයකට නැවත ලබන සතිය හමු වෙන බලාපොරොත්තු වෙන සමුදෙනවා ස්තුතියි රැඳී සිටියට.